ඔන්න නන්දි වංශ කතාවස්තු තමයි අපි කතා කරන්න යන්නේ. සද්ධර්ම අලංකාරයේ අපිට නියමිත දෙවනි කතා වස්තුව නන්දි වාණිජ කතා වස්තුව. තවද මේ සද්ධර්ම අලංකාරයේ දෙවි සිවන නන්දි වාණිජ වර්ගයේ නම් කවරය? එහි පළමු වන නන්දි වාණිජ වස්තුව මෙසේ දත යුතු. කෙසේද? ඔන්න දැන් කතාවට ඔන්න ප්‍රවේශයක් ගත්තා. මේක ළමයි ලංකාවේ කතාව. ලංකාවේ කතාව බලන්න. මෙම ලංකා දීපේහි මාවට නම් පටුන්ගම නන්දිය නම් වෙළඳාන කෙනෙක් වෙසති. ඒ වෙළඳාන ශ්‍රද්ධා සම්පන්නය. තුනුරුවන්ම මට පිහිටයයි මමත්වයේ ඇතියහ. ඌතුමු මෑත භාගයේහි තමන් හා සමාන වෙළඳ කුලයකින් රූප සම්පන්න වූ කුමාරිකා කෙනෙකුන්ගෙන උත් උන්හා සමග සැපසේ වසනෝ වෙළඳාන පිණිස නැවනගේ මුහුණින් නැතර ගොස් තුන් අවුරුද්දක් එහිම විසූහ. ආමකද කියන්නේ මේ ලංකා දීපේ මේ ලංකාව කියලා කියන දිවයිනේ මාවටු. මාවටු කියලා කියන්නේ ළමයි මහාතිත්ත. එහෙම නැත්නම් මන්නාරම. මහාතිත්ත එහෙම නැත්නම් වර්තමානයේ අපි කියනවා මන්නාරම කියලා. මාවට නම් පටුන්ගම. ඔන්න මහන් මන්නාරම කියලා පටුන් ගමක් තියෙනවා. මේ පටුන්ගම නන්දිය නම් වෙළඳාන කෙනෙක් වෙතදී ඔන්න නන්දිය කියලා වෙළඳෙක් ඉන්නවා. ඒ වෙළඳාන ශ්‍රද්ධා සම්පන්න. ශ්‍රද්ධා සම්පන්න කියලා කියන ළමයි සැදහැව. තුනුරුවන්ම මට පිහිටේ මමත්තේ තියෙනවා. තුනුරුවන් මට පිහිට වෙනවා කියලා තුනුරුවන් කෙරෙහි මමත්තේ තියෙනවා. ඌතුමු මෑත භාගෙහි තමන් හා සමාන වෙළඳ කුලයකින්. එයා මේ ළඟදී මෑත භාගෙ මේ තමත් අසන කාලයේදී තමන්ගේ කුලයට සමාන වෙච්ච වෙළඳ කුලයකින්ම රූප සම්පන්න කුමාරිකාවක් විවාහ කරගෙන ඔන්න එයත් එක්ක සැපසේ ජීවිතේ ගෙවනවා. වෙළඳාම් පිණිස නැවුණගේ මුහුදින් නැතර ගොස් ඔන්න ඊට පස්සේ මෙයා එහෙම ඉඳලා වෙළඳාම් පිණිස යනවා මුහුදින් කොහෙද? වෙන රටකට එතෙරට ගිහින් තුන් අවුරුද්දක් එහෙම ඉන්න දැන් ඒ අවුරුදු තුන තිස්සේ වෙන රටක ඉන්නේ වෙළඳාම් කටයුතු වලට ගිහිල්ලා. බලන්න ළමයි මම මේ කතා කරපු චූටි ඡේදය තුලේ අර මම කිව්ව කලින් ප්‍රශ්නේදී මම කිව්වේ මේ ස්වර්ණතිලකාය කියන ලංකාවේ විස්තර ගොඩාක් හෙලි වෙන්නේ නැහැ. හැබැයි මං කියන්නේ නන්දි වාණිජ කියන ලංකාවේ පැරණි ලාංකීය සතු ගොඩක් මේ හෙලි දක්වනවා කියලානේ. මොකද මේ සරච්චන්ද්‍ර මහතා කිව්වේ සෝරි මාර්ටින් වික්‍රමසිංහ මහතා මොකද කිව්වේ? සද්ධර්ම ලංකාවේ ධර්ම ග්‍රන්ථයක් විදිහට නෙමෙයි පැරණි ලාංකීය සතු වුණාකට හැකි ග්‍රන්ථයක් විදිහට වැදගත් වෙනවා කියලානේ කිව්වේ. බලන්නකෝ මේ වගේ කියමනා දීලා ඔප්ත කියමනේ සත්‍යතාව විමසන්න කියලා අහන්න මුලවන්නේ. බලන්නකෝ ළමයි ලංකාදීප මා ඔන්න ලංකාව අතීත කාලේ ලංකාව විවිධ ගම් වලට බෙදා පාලනය කරා. විවිධ ගම් මෙහෙම තිබුණා. අතනින් ගන්න පුළුවන් අනුරාධපුර කියන එක. මෙතනින් ගන්න පුළුවන් මාවටු කියලා පාට මාවටු නම් පටුන්ගම. ලංකාව විවිධ ගම් විදිහට බෙදා තිබුණා නේද? ඒක ගම් ලංකාව ඇතුලේ බෙහිලා තිබුණා. ඔන්න පැණි ලාංකේය සතු හෙලි වෙන ඔන්න එකයි. ඊට පස්සේ බලන්න නන්දිය නම් වෙළඳාන කෙනෙක් වෙසති. ආ මොකද එහෙනම් මේ කාලේ විවිධ වෙළඳාම් කරන පිරිස් බිහි වෙලා හිටියා. ඔන්න ලංකාවේ පැරණි සතුනේ. ලංකාවේ සතුනේ ළමයි ලංකා සමාජය ලංකාවේ මිනිසු කොහොමද හිටුවේ පැත්තේ මොනවද ඒ කාලේ ලංකාවේ තිබ්බ ඇදහිලි විශ්වාස මොනවද ඒ කාලේ ලංකාවේ තිබුණ ආගමික චාරිත්‍ර වාරිත්‍ර අවහලවා වැඩිද සිදුනේ කොහොමද කියන එක ළමයි පැරණි ලාංකේය සතු වෙනවා කියන එක සතු විමර්ශනය කරනවා කියන එක. දැන් බලන්න කොන්න අපිට එකක් කියලා මොකද්ද? ලංකාව ගම් විදිහට බෙදලා තිබුණා. ලංකාවේ විද ගම් බිහි වෙලා තිබුණානේ. උදාහරණයක් තමයි අපිට මේ හම්බ වෙන පටුන්ගම. ඊට පස්සේ මොකද්ද? අරගෙන අපිට ගත්ත අපි විවිධ දාගැබ් බෞද්ධාගමික විහාරස්ථාන දිවිලා තිබුණා, දාගැබ් දිවිලා තිබුණා. අරකෙදි ගත්තා. මේකෙදි ආයෙ මොකද ගන්න පුළුවන්? අන්න විවිධ වෙළෙන්දෝ කැටි ආරක්ෂා විදිහට වෙළඳාම කියන දේ ඒ කාලේ ඔන්න සිද්ධ වුණා. නේ? වෙළෙන්දෝ බිහි වෙලා හිටියා ඔන්න. දෙකයි. හරි. ඊට පස්සේ බලන්න මේ ඡේදය ඇතුළේ කොච්චර දෙනවද කියලානේ. ඌතුමෝ මෑත භාගයේ තමන් හා සමාන වෙළඳ කුලයකින්. ආ මොකද? විවිධ කුල බිහි වෙලා තිබ්බා. වෙළඳාම කියලා හැකියාව විතරක් නෙමෙයි. විවිධ කුල. උදාහරණයක් විදිහට මෙන්න හම්බ වෙන වෙළඳ කුල. ඒ කාලේ මිනිස්සු කුල විදිහට බෙදලා හිටියා. අන්න පරිලාංගිකය තතු විමර්ශනය වෙනවා. තුනයි. ඒ විතරක් නෙමෙයි. මොකද්ද? ඒගොල්ලෝ අවහ විවාහ කටයුතු සිද්ධ කරේ තමන්ගේ කුලවලට ගැලපෙන්න. බලන්න තමන් හා සමාන වෙළඳ කුලයකින් රූප සම්පන්න වූ කුමාරිකාව කෙනෙකුත් ගෙනවු. මොකද්ද? අන්න ඒ කාලේ අන්න අපි හැමෝම කිරි කිරිනේ. මනත අවහ විවාහ කටයුතු පිළිබඳව ඔන්න හෙළිදරව් වෙනවා. මොකද්ද? ළමයි සතහන් කරගන්න ඔයාලා. මම කියන කවි ඉන්නකෝ ළමයි නෝට් කරගන්න තමන්ට වැදගත් දේවල්. මොකද හෙලි වෙන්නේ? අන්න ඒ කාලේ වෙළඳ කුල දිහිලලා තිබුණා. වෙළඳාම් කරන පිරිස් රැකේ ආරක්ෂා විදිහට වෙළඳාම දිහිලලා තිබුණා. වෙළඳ කුල දිහිලලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඒ කාලේ මිනිතු අවහ විවාහ කටයුතු සිද්ධ කරේ තමන්ට ගැළපෙන කුල ඔස්සේ.
කුලමල බේදය අනුව තමයි වවහ විවාහ කටයුතු සිද්ධ වුණේ. අන්න තව කරුණක් කියනවානේ කණු හතරයි. ඊට පස්සේ බලන්න වෙළඳාම් පිනත නැවුනගේ මුහුදින් නතර ගොස් තුන අවුරුද්දක් එහෙම ලිසුව. අන්න ගමනාගමන කටයුතු හෙළවෙන මොනවාද? ගමනාගමන කටයුතු සඳහා නැව් පාවිච්චි කරා. නැවෙන්න යන්නේ. අන්න ඒ කියන්නේ අතීතේ ලංකාව පිට රටත් එක්ක විවිධ වෙළඳ සම්බන්ධතා පැවැත්තුවා. පහයි වෙළඳ සම්බන්ධතා ප්‍රතිබලනම මේ ඡේදය ඇතුලේ ලංකාව ගැන හෙළිවෙන කරුණු පහයි. මීට කලින් හිතුණා නම් මෙහෙම කරුණු පහ හෙළිවෙනවා කියලා. කරුණු පහයිනේ මොකද්ද? අතීතයේදී ලංකාව පිට රටත් එක්ක වෙළඳ කටයුතු සිද්ධ කරලා තියෙනවා. වෙළඳාම් කඳුල සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් තව හැංගුණු දේකුත් ඔප්පු වෙනවා. මොකද්ද හැංගුණ දේ? එහෙනම් ඉස්සර ලංකාවේ විදේශීය රාජ්‍ය සම්බන්ධතා තිබිලා තියෙනවා. විදේශීය රාජ්‍ය සම්බන්ධතා තිබෙන කටේ මිනිස්සු පිටට වෙළඳාමට යන්නේ නැහැ. රටෙන් එහෙනම් දඩුවම් ගිරින සිද්ධ වෙනවනේ නේ. විදේශීය රාජ්‍ය සම්බන්ධතා තිබ්බ හින්දා තමයි වෙළඳාම් කරන්න පිටරට ගියේ. බලන්න ළමයි කරුණු හයක් හතක් විතර මේකෙන් හෙළිවෙන හැදිනේ. නැව් පාවිච්චි කරා. ඒ කියන්නේ ගමනාගමනේ ඒ විදියට ගමනාගමන කටයුතු සඳහා නැව් පාවිච්චි කරා. දේශීය විතරක් නෙමෙයි විදේශීය වෙළඳාම් සිද්ධ වුණා. ඒ ඔස්සේ පැහැදිලිවන විදේශීය රජයන් එක්ක විදේශීය රාජයන් එක්ක එකල ලංකාව සම්බන්ධතා පවත්වා තියෙනවා කියලා. ඒත් එක්ක හෙළිවෙනවා විවිධ කුල බිහි වෙලා තිබ්බා. ඔන්න වෙළඳ කුලේ. ඒ වගේම හෙළිවෙනවා වෙළඳාම් ආදී විවිධ රජකගේ ආරක්ෂා බිහි වෙලා තිබුණා. ඔන්න තව එකක්. පටුන්ගම මහාතිත්ත වගේ විවිධ ගම් බිහි වෙලා තිබුණා. ඔන්න තව එකක්. ඒ විතරක් නෙමෙයි අවහ ගහ කඩද සිද්ධ වුණේ ඔන්න ඒ කුලවලට ගැළපෙන විදිහට. ඔන්න තව එකක්. හරි. අහන්න පුළුවන්. ඊට පස්සේ යමු ඊළඟට. ඊළඟ ඡේදෙට. එකල්හි රජුරුව සීවනම් අමාත්‍යෙකු කැඳවා මාවටු පටුන්ගම ප්‍රධාන වීද බඳපඬු දෙන තේ සලස්සා සනුමාන දීන ඉක්ම ඔබ. අන්න තව කරුණක් හෙළිවෙනා මොකද්ද? විවිධ ගම් පාලනය කරන ගම්වල බදු මේ ආදී එකතු කරන්න අන්න අමාත්‍යවරු පත් කරා. අමාත්‍යවරුන්ට ඒ ප්‍රදේශ බාර දීලා ඔවුන් ඒ ප්‍රදේශ පිළිබඳ කටයුතු වල බලන්න පත් කරා. මිනිස්සු බදු ගෙව්වා. හෙළිවෙනවානේ බදු කඳුරු බදු ගෙව්ව එකතු කරන්න පත් කරන්නේ සීවනේ. ඔන්න අපිට හෙළිවෙනවා. අතීත ලාංකේය තතු. ඊට පස්සේ බලන්න ඉස්සරහට හම්බෙන කොහොමද ධර්ම උපදේශ දෙන්නේ කියන එක. දැන් හෙළිවෙනකොට කොහොමද ලංකාවේ තතු මේකේ හෙළිදරව් කරලා තියෙන්නේ කියලානේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ රජුලු? මේ ඔන්න දැන් මහවඩු මහතිත්ති කියලා ගමක් තියෙනවා මන්නාරම. මේකේ ඉන්නවා නන්දිය කියලා වෙලෙන්දෙක්. මොහු තමන්ගේ කුලයට ගැලපෙන කුලයකින් විවාහ කටයුතු සිද්ධ කරගෙන ඈත් එක හොඳින් කාලය ජීවත් වෙලා ඔන්න වෙළඳාම් කටයුතු පිණිස ඔහු අවුරුදු 3ක් පිටරට යනවා. එතරට යනවා. ඔන්න ගිහිල්ලා එහෙ වෙළඳාම් කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ මේ රාජ්‍යයේ ඉන්න රජුරුව සීව කියලා අමාත්‍යෙකු ගෙන්නලා මොකද කරන්නේ? මාවටු පටුන් ගම ප්‍රධාන විද බදු පඬු ගන්න කියලා ඔහු සනුමාන දී ඔහුට සනුමාන කියලා කියන ළමයි සම්මාන දීලා ඔන්න ඔහු පිටත් කරනවා. ඒ ගිය අමාත්‍ය අතරමඟ පිළ එපවත් කියා යැවීය. එකල මාවටු පටුනේ මිනිස්යෝ වීදී හැම කැලිපතල හරවා අලංකාර කොට දජපතාක නන්නා දොරකඩක් දොරකඩක් පාසා පූර්ණගත හා මාරුක් මලින් සරහා පූර්ණ කලස තබ්බවා මහවැය දෙපස නිරිපුඩම් තනා වටවැට පහන් ලවා සියලු වීදි මාර්ගයේ කෙහෙලා සරහා තබා හැමදෙනම ඉදිරියට ගියහ. ආ මොකද වෙන්නේ ඊට පස්සේ? ඔන්න දැන් මිනිස්සු අතරමඟ පාර ඔන්න දැන් ලස්සන කරනවානේ. මොකද කරන්නේ? වීදියේ පාර තියෙන කැලිකසල අයින් කරනවා. පාර තියෙන කැලිකසල ටික අයින් කළිවර වෙලා දජපතාක හරවක් කියලා කියනලම ඉවත් කරනවා කියන එක. දජපතාක කියලා කියනලම විශාල කොඩි පතාක කොඩි පතාක අන්නේවා. නන්නා දොරකඩ පාසා පූර්ණකට කියලා කියන ළමයි පුන් කලස්. පූර්ණකට හා මාරුක් මලින් කියලා කියන ළමයි පොල් මල් මාරුක් මල් කියලා කියන්නේ. මොකද කරන්නේ? පොල් මල් වලින් සහ පුන් කලස් වලින් ඔන්න මිනිස්සු තමන්ගේ ගෙවල් වල දොරකඩ අලංකාර කරනවා. පූර්ණ කලස් තබ්බවා මහවැය දෙපස මහවැය කියලා කියන ළමයි මහවැදී දෙපැත්තේ මහ ලොකු පාර දෙපැත්තේ නිරිපුඩම් කියලා කියන ළමයි මේ මුදුන් තුනක් තියෙන සැරකිල්ලකට තමයි ළමයි නිරිපුඩම් කියලා කියන්නේ. නිරිපුඩම් තන වැට පහන් ලවා වැට පහන් කියලා කියන ළමයි පිටර පහන්. එහෙම කරලා ඔන්න තමන්ගේ ගවල් ඉස්සරහා පොල් මල් තියනවා කුණි කලස් තියනවා. ඒ විදිහට පාර ලස්සන කරලා අර විවිධ සැරසිලි තියලා ඒ විතරක් නෙමෙයි පිටර පහන් මේවා කරලා තමන්ගේ මුළු වීදි මාර්ගයම එකහෙලා සරසනවා. සරහා තබා හැම දෙනම ඉදිරියට ගියහ. එකල ඒ අමාත්‍ය ඉච්ඡෝදානහ සියලු වස්ත්‍ර අලංකාරයෙන් සැරෙහි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සීව කියන ඇමති නාලිවර වෙලා ඉච්ඡෝදා කියන කෙනා ඉතේ නානවනේ ඔළුවේ නානවනේ නාලිවර වෙලා වස්ත්‍ර අලංකාර කියලා කියන නමයි වස්ත්‍ර සහ ආභරණ තමන්ට තියෙන ඔක්කොම වස්ත්‍ර සහ ආභරණ වලින් සැරහිලා
මුදුනේ වියන් බඳ සුවඳ මල්දම් එල්වා සරහන ලද රතවාහනයකට නැගී මහතැනක පිරිවරා මාවටු ගමට වැද වීදි සැරහින් බලබලා නුවර ප්‍රදක්ෂිනා කොට නික්මුණු මහරජෙකුසේ ගොතින් නන්දියනම් වෙළඳානන්ගේ ප්‍රාසාද සමීපයට පැමිණියේ. ඔන්න දැන් මේ සීව කියන අමාත්‍ය දැන් මේ රජතුමා පිටත් කරපු සීව අමාත්‍ය ඔන්න මේ විදිහට සැරසිලා ඔහු විශෝධන හා වස්තාබන වලින් සැරසිලා මේ විදිහට අලංකාර කරලා තියෙන පාරේ ඔන්න එනවා මග මග දෙපස තියෙන සැරසීම් බල බල ප්‍රදක්ෂිනා කියලා කියනමයි පැදකුණු කොට නික්මුණු මහරජ කුසේ වන හම් වෙන උපමාව මහරජ කුසේ ගොතින් නන්දිය නම් වෙළඳානන්ගේ ප්‍රාසාද සමීපයේ පැමිණියේය. ඔන්න ළමයි තව ලංකාවේ තව හෙළිදරව් වෙනවක් තව අපිට හම්බ වෙනවා මොකද්ද ඒ කාලේ කොහොමද මිනිස්සු සැරසිලි කටයුතු වගේ දේවල් සිද්ධ කරන්නේ උත්සව ඒ වගේ දේවල් වලට කොහොමද මිනිස්සු මොනමගේ සැරසිලි ක්‍රමද මේ මිනිස්සු සිද්ධ කරන්නේ බලන්නකො පුන් කලස් තියෙනවා විවිධ ලස්සන සැරසිලි තියෙනවා පොල් මාල තියෙනවානේ පහන් වලින් මේ පිත්තල පහන් වලින් පාර සරසනවන්න අලංකාර මේ මාර්ග අලංකාර කරපු ගම සැරසිලි මිනිස්සු මොනමගේ දේවල් මේ සැරසිලි මොනමගේ මේ විදිහටද පාවිච්චි කරේ කියනකො ඔන්න හෙලිදරව් වෙනවා ඊට පස්සේ මේ විදිහට මේ නන්දිය මේ ලස් මේ නන්දිය නෙමෙයි මේ සීව මේ විදිහට අලංකාර කරලා තියෙන ඔන්න පාරේ එනවා ඇවිල්ලා ඔන්න අර නන්දිය වෙරෙන්ඩගේ ගෙදර ගාවටත් ලං වෙනවා ප්‍රාසාදේ ඔන්න ප්‍රාසාදේ ගාවට එනවා එකල නන්දිය වෙනදානන්ගේ භාර්යාව උත්සව බලනු සඳහා ඉක්ෂෝදානහා සර්වාභරණේ සැරෙහි දාස සමූහයා පිරිවරා එක් දාසියක ඇඟ එල්බගෙන ශරීර භාගයක් වෙනන්සේ මත මහල් තෙලෙහි උත්සව බල බලා සිටියහ ආ මොකද වෙන්නේ බලන්න ළමයි මේ අවස්ථාව හරිම ලස්සනයි මේ විදිහට එද්දි මොකද වෙන්නේ අර නන්දියේ වෙලෙන්දගේ බිරිඳ අර බැඳපු අර ලස්ස කාන්තාව මොකද එයත් මේ මොකද්ද මේ පාර මේ විදිහට ලස්සලා මොකද්ද මේ උත්සවය කියලා බලන්න එයත් නාලේවර වෙලා තියෙන සර්වාභරණෙන් සියලුම ආභරණ වලින් සැරහිලා එයාට තියෙන දාස සමූහය එයාව බලාගෙන ඉන්න දාස සමූහයත් එක්ක ඔන්න එයා තමන්ගේ උඩ තට්ටේ මහල් ප්‍රාසාදේ උඩට වෙලා බලාගෙන ඉන්නවා නිකන් නෙමෙයි බලාගෙන ඉන්නේ කොහොමද බලාගෙන ඉන්නේ එක් දාසි සමූහයක් පිරිවරා ඔන්න බලන්න ලස්සන අවස්ථාවක් දාසි සමූහයක් පිරිවරා හැබැයි යට දාසිය ගොඩක් ඉන්නවා ඒ දාසියෝ එක්ක හිටියට පිරිවරා එක් දාසියක ඇඟ එල්බගෙන එක දාසියෙකුගේ ඇඟ එල්ලලා බලන්නකෝ එයාගේ තියෙන අර මේ ස්ත්‍රීත් එහෙම නැත්නම් අර ස්ත්‍රීන්ගේ ස්වභාවයනේ ඇය තුල තියෙන ඔ ස්ත්‍රී ලීලාව බලන්නක යාගේ ස්වභාවය බලන්න දැන් අපිට චිත්‍ර රූප මේනවනේ දාස සමූහය පිරිවරාගෙන ඉන්නවා හැබැයි ලස්සන ගෑනු ළමේ එක ගෑ එක දාසියෙකුගේ ඇඟේ නිලා ඇඟේ නිකන් භාගයක් නිකන් ඔළුව විතරක් පොඩ්ඩක් එහාට දාලා ඔන්න බලාගෙන ඉන්නවා එයා හැරිම අර නැවුම් සුකුමාර තරුණියක් කෙනෙක් තමයි මේක ඔප්පු කරන්නේ නේ අන්න අපිට සංකල්ප රූප මේනවනේ උඩ තාට්ටුවේ ඉඳගෙන දාස සමූහය පිරිවරාගෙන හැබැයි එක දාසියෙකුගේ ඇඟේ නිලා පොඩ්ඩක් ඔළුව දාලා ඔන්න ලස්සන තරුණියක් බලාගෙන ඉන්න මේ මාර්ගයේ තියෙන සැරහිල දිහා කවුද අර නන්දිය වෙලෙන්දගේ බිරිඳ ඊට පස්සේ බලන්න ශරීර භාගයක් පෙනෙනසේ මත මහල් තෙලෙහි උත්සව බල බලා සිටියහ බල බලා තමයි බල බලා අන් හම්බ වෙන මොකද්ද අනුප්‍රාසවත් දස්සහර එකල්හි අමාත්‍ය දෙපස වීදි විඤ්ඤාතේ සැරහීම් බල බලා සතුට සතුටුව ආය හම්බ වෙනවනේ අනුප්‍රාසවත් දස්සහර යනුයේ උඩ මහල් තෙලෙහි සිට වීදිය දසව බැලූ වෙනඳ භාර්යාව දැක උන්ගේ රූප නැමැති සුරා පාණයෙන් එම විටමතුව ගියාසේ මූර්ජාව භ්‍රාන්තව ගිය සිත් ඇතිව තදහීයකින් විත් කෑමුවේ කුසේ අන්න හම්බෙන උපමාව මොකද්ද තදහීයකින් විත් කෑමුවේ කුසේ වෙළඳ භාර්යාවන්ගේ මදලස බැලුම් නැමැති ශර ප්‍රහාරයෙන් මූර්ජාවව දැසින් වැහෙන කඳුළු ධාරා නැමැති රුධිරයෙන් දැඳී විරූපභාවයට පැමිණියා වූ මුහුණ ඇතිව අඬ අඬා පෙරලෙමින් තමන් හා එක්ව යන්න උන් බනව ආ මොකද කරන්නේ දැන් මේ විදිහට මේ සීව මාත්‍ය පාරේ තියෙන වීදි බල බල ඇඟේවල් උඩ බල බල ඇඟේවල් වල තරසින් බල බල යද්දි දකින්නවා අර නංගිය වෙලෙන්දගේ බිරිඳ ඊට පස්සේ මොකද කරන්නේ එයාව දැක්කම මම උන්ගේ රූප නැමැති සුරා පාණේ නන්න හම්බ වෙන රූපකයා රූප නැමැති සුරා පාණේ එයාව දැක්කම මම එයාගේ රූපයට වශී වෙලා එන්තු සිහි මුර්ජා වෙලා ගියා වගේ මොකද වෙන්නේ සිහි මුර්ජා වෙනවානේ සිත් ඇතිව තද හීයකින් විත් කැමුවක් උතේ අර නිකන් ඊතල පහරක් ආපු මුවෙකු වගේනේ ඒ වගේ අර වෙළඳ භාර්යාව දිහා බලාගෙන ඉන්නවා මදලස බැලුම් නැමැති ශර ප්‍රහාරේ අන්න හම්බ වෙනවා ළමයි රූපකයා මදලස බැලුම් නැමැති ශර ප්‍රහාරේ කියලා කියන ළමයි ඊතල පහරට මූර්ජාව දැසින් වැහෙන කඳුළු ධාරා නැමැති රුධිරේ ආය හම්බ වෙන රූපකයක් මොකද්ද ළමයි කඳුළු ධාරා නැමැති රුධිරේ
රැඳි විරූප භාවයට පැමිණියා වූ බලන්නකො අර යගේ රූපය දැක්ක ගමන් වශී වෙලා හරියට අර ඊයේකින් පහර කාපු මුවෙක් වගේ ඒ වගේ වේදනාවකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි මූණ විකෘති වෙලා විරූප භාවයට පත් වෙලානේ සිහි මූර්ජා වෙනවා මෙයාට විරූප භාවයට පත් වෙනවා හොල්මන් වෙලා ඒ විතරක් නෙමෙයි අඬ අඬ බලන්න අය හම්බ වෙන අනුත්‍රාසත් බස්සහරනේ අඬ අඬ පෙරලෙමින් තමහා එක්ප යන්න වුන් බන ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මෙයා නිකන් අරහස් වල කඳුළු පිරීලා අර රාගේ කියන දේ යන්න මෙයාට දැනිලා ඉවරයි දැන් අර කාන්තාව දැක්කම මූණත් විකෘති වෙනවා අය වෝනේ කියලා හිතනවා රාගෙන් මත් වෙනවා එයාට දැනෙන්නේ ඊතල පාරක් ආපු මුවෙක් වගේ වේදනාවක් ඔන්න එහෙම වෙනස් වෙනවා මේ සීම මාධ්‍යවරයා එම්බා නෑනි යහළු වෙනි මිත්‍රයනි තෙල උඩමහලේ දෙවගණක තේසිදීනෝ කවුරුද අහනවානේ අනේ මේ ආලුවේ අනේ මේ අර අර උඩමහලේ අර දෙවගණක් වගේ ලස්සනට ඉන්න කාන්තාව කවුද කියලා ඔන්න අහනවා කාගේ දියණියෙක්ද ඒ વિચારે අහනවා යා කාගේ දුවේද කියලා ඔන්න අහනවා ඕන්න දිය කන්නේ දැක්ක ගමන් ඔන්න හිත ගියා ඊට පස්සේ එබසට කැටිව යන සේවකයෝ කියනවා මේ පටුන්ගම බොහෝ සමපත්තීන් සමුර්ධ වූ නන්දිය නම් වෙළඳාන කෙනෙක් ඇත. ආ මොකද කියන්නේ ඒක දැකපු සේවකයෝ ටික කියනවා මේ පටුන්ගම බොහෝ සමපත්තීන් ගොඩක් සැප සම්පත්තීන් සමුර්ධ වෙලා ඉන්න නන්දිය කියලා වෙළෙන්දෙක් ඉන්නවා. දැන් තෙල රත්පියුම් එක රත්පියුම් කෙමියක් වටා ලීලෝ පෙතව පෙලසදී සිටගත්තා වූ මොකද කියන්නේ ළමයි රත්පියුම් එක රත්තරන් නෙළුමක රතු නෙළුමක නෑ රතු නෙළුම් කර්ණිකාවක් වගේ ලීලෝ පිටව ලීලාවේ දුක්තව හිටගෙන ඉන්න අර රතු සුදු විවිධ වයාන මුසු වෙච්ච කේශර පන්තියන්නේ මල්රොන් මන්දියක් වගේ හා සමාන රතු පැහැමුතු කොඳ කැකුළු දෙකක් යන්නේ රතු පාට තියෙන රතු නිකන් ලා රතු පාටයි සුදු පාටයි මිශ්‍ර වෙලා තියෙන කොඳ කැකුළු වගේ දත් තියෙන සුදු සුතිනිදු දත් තියෙන දන්ත රශ්මිය මිහිදුවලා මද මද සිනා පාලනේ මේ වීදිය දිහා මද මද සිනාවෙන් උක්තව බලාගෙන ඉන්න නිල පුල් පෙති පරණ නිර්මාණයේ පෙති වලින් සාදු නික නිර්මාණයේ පෙති පරාද වෙන වගේනේ නිර්මාණයේ පෙති පරාද වෙලා යන නිල් පාට ඇස් තියෙන මේ දසව බලා සිටි රූප සම්පන්න වූ අවබාල ගෑනු බාලයෝ නම් මේ රූප සම්පන්නයන් ඉන්න අවබාල ගෑනු කෙනා නම් කවුද අර නන්දිය වෙලෙන්දගේ අර සියලු සැප සම්පත්තියෙන් සමෘද්ධ වෙලා ඉන්න නන්දිය වෙලෙන්දගේ භාර්යාවෝ කියලා ඔන්න කියනවා බලන්නක ඇව් කොච්චර වර්ණනා කළාද එනවාද කියලානේ කොහොමද අපිට හම් වෙන අපේ සිංහල සාහිත්‍ය තුරමයි හාමුදුරුවෝ රෙස්ත්‍රි වර්ණනාව ගොඩක් හොඳට කරලා තියෙනවා කියලා බලන්නක මේකත් අපි කොහොමද කියන එක සාහිත්‍යයෙන් බාර දීලා මේක බලන්නක කොච්චර හොඳට ඉස්ත්‍රිව වර්ණනා කළාද එනවාද කොහොමද කියන්නේ රත්තරන් නෙළුම් මලක හරියට රත්තරන් රතු නෙළුම් මලක රතු නෙළුම් කන්නිකාවක් වගේ ලීලාවෙන් තියෙන ඒ විතරනේ කොඳ කැකුළු වගේ දත් ටික දිලිසු දිලිසු තියෙන දත් ටික පෙන්නලා ඒ වගේ දන්ත රශ්මිය විහිදුවලා ලාවට hina වෙගෙන ඉන්න නේ නිල පුල් පෙති නිල් මානෙල් පෙති පරාද වෙන නිල් පාට දෙකක් තියෙන ඒ ලස්සන රූපය තියෙන කාන්තාව කවුද ඔන්න වර්ණනා කරනවා කාන්තාව වර්ණනා කරා එයා කවුද එයා තමයි අර නන්දිය වෙලෙන්දගේ බිරිඳ කියලා ඔන්න කියනවා ඊට පස්සේ බලන්න මෙතේ කැටිව යන්න උන්ගේ බස්සකා අමාත්‍යා සබදිනි දැන්නේ වෙලඳානෝ කොහිදයි විචාලෝය විචාලේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා අහනවා දැන්නේ වෙලඳානෝ කොහිද කියලා එබතට සේවකයෝ කියන්නාහු ඒ වෙලඳානෝ මේ ගම නැත ඒකලේ කහලා කියනවා ඒ වෙලෙන්ද මේ ගමේ නම් නැහැ වෙළඳාම් පිලිස නැවු නැගී පරදේශයට ගියා. එයා වෙළඳාමට නැවු නැගිලා ඔන්න වෙන රටකට ගියා. උන් දැන් නොඉන්නේ තුන් අවුරුද්දකයි කියා. දැන් තුන් අවුරුද්දකින් ආවේ නැහැ. එපවත් අස අමාත්‍යා තමාට නිල කොට සැලස්සූ ගෙට ගොසින් එක්කෙල්ලක කැඳවා කිසි කෙනෙකු නොදන්නා ලෙස රහති සම්බහසද්දී එදා සිය වෙළඳානන්ගේ භාර්යාව සමීපයට නික්ම ගියා. ආ මොකද කරන්නේ? ඊට පස්සේ මෙයා ගෙදරට ගිහිල්ලා තමාන්ට නියම කරපු ගෙදරට ගිහිල්ලා ඒ ගෙදරින් එක් දාසි කෙල්ලක් ගෙනල්ලා කියනවා එයාට රත්තරන් දහසක් දීලා කියනවා ඔයා මේක මේ ගිහිල් ඉවර වෙලා මේ වෙළඳානන්ගේ භාර්යාව ළඟට යන්න හොරෙන් යන්න කියලා ඔන්න කියනවා එකල ඒකලේ ගොතින් වෙළඳ භාර්යාවන්ට කියන්නේ එම්බා මෑණියනි යම් කිසි කෙනෙකුගේ මුහුණ එක් ඇසකින් හොබින්නේ නැවේ දැන් බලන්නකෝ මේ මිනිහක කපටිකම මේ අමාත්‍ය වර්තමාන කාලීන ඇමතිවරු වගේම තමයි ඒ කාලේ ඇමතිවරු මොකද කියන්නේ නේ හොරෙන් ඔන්න යමන අදාසියක්ව අර නන්දිය රට ගිහිලා ඉන්න මේ වෙළඳාමට පිටරට පරදේශයට ගිහිලා ඉන්න නන්දියගේ බිරිඳ දැන් ගෙදරනේ අන්න ඇයව හම්බ වෙන්න ඔන්න යමනවා ගෑනු කෙනෙක් හොරෙන් සතරන් දහසකුත් දීලා මසරන් දහසකුත් දීලා ඔන්න යමනවා
ගිහිල්ලා මේ ගෑණි මොකද කියන්නේ බලන්න අපිට හැමනේ කොහොමද කියන්නේ එම්බා මෑණිනේ බලන්න හරි හොඳට ආමන්ත්‍රණය කරනවානේ යම් කෙනෙකුගේ මුහුණ එක්කසකින් හොබින්නේ නෝවි හොබින්නේ කියලා කියන ළමයි ශෝභමාන ගිහිල්ලා කියනවා මෑණියනි කාගේ හරි කෙනෙක්ගේ මුහුණ මේ එක හැක් තිබ්බොත් එහෙම ඒක එච්චර ලස්සන නෑනේ ශෝභමාන ශෝභමාන නෑනේ දෙක හැක් තියෙන මුහුණ කියලා ඔන්න කියනවා එපරිද්දෙන් ම පුරුෂයන් නැතිව තනිව ඉන්නා කල ඉස්ත්‍රීන්ට නොහඹනේ බලන්නකොනේ මේට ඔළුවට දාන හැටි මේක මොකද කියන්නේ ඒ විතරක් නෙමෙයි ඒ වගේම තමයි ගෑ පිරිමි කෙනෙක් නැතුව ගෑනු කෙනෙක් ඉන්න එකත් එච්චර හොඳ නැහැ එච්චර ශෝභමාන නැහැ කියලා ඔන්න කියනවා ඉදින් යම් කිසි ඇතෙක් සියලු අවයව සම්පත්තියෙන් යුක්ත වී නමුත් එසේ ඌ ඇතාගේ මුහුණ එකදලකින් හොබනේ නොවේනේ මොකද කියන්නේ ඇතෙක් කොච්චර ශරීර මේ දේවල් තියාගෙන කොච්චර තේජාන්විතව හිටියත් වැඩන්නේ ඒ ඇතාට තියෙන එකදලයින එහෙමනම් මොකද වෙන්නේ ඒක එච්චර ලස්සන නැහැ ඌ ලස්සන ඇතෙක් වෙන්නේ නැහනේ එපරිද්දෙන්ම කවරතරම් රූප සම්පත්තියක් ඇතත් පුරුෂයන් නැතිව තනිව ඉන්න කලෙස්ට්‍රේන්ට හොබනේ නොවේ බලන්නකෝ කප්පටි ගෑණියන්නේ මොකද කියන්නේ ඒවලා ගිහිල්ලා ඒ වගේම තමයි කොච්චර ලස්සන රූප සම්පත්තියක් ने අර මිනිස්සයා පිටරට මේ පරදේශයට වෙනදානේ ගිහිල්ලා අර ඇමතියාගේ කීමට අර සීව කියන අමාත්‍යගේ කීමට මොකද කරන්නේ ගිහිල්ලා අර මේ නන්දි වෙනින්දගේ බිරිඳට කියන ඕකෝ ඔයාට ගැලපෙන්නේ ඔයා ලස්සනයි එනකොට පිරිමි කෙනෙක් ඉන්න ඕන ජීවිතය සම්පූර්ණ වෙන්න අන්න විසඳනවා මෙයා මේ විවාහක කාන්තාවට තමයි මේ ගිහින් කියන්නේ නේ අන්නකො ඇසේ හෙන් කියන ලදී මෙසේ අමාත්‍යාගේ මෙහෙවර ගිය තැනැත්තිය කි ස්වරූපය අත වෙළඳානන්ගේ භාර්යාව ස්වභාවයෙන්ම තමන් තුනුරුවන් කෙරෙහි මමත්ව ඇතිව ශ්‍රද්ධාවන්ත හේනු මොකද කරන්නේ හැබැයි මේ වුණාට මේ වෙළඳානන්ගේ බිරිඳ ගොඩක් තුනුරුවන් කෙරෙහි ඇරිලා ගැලිලා ඉන්න කෙනෙක් නේ තුනුරුවන් කෙරෙහි මමත්ව උපදවාගෙන ඉන්න කෙනෙක් නේද තමන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතින් බණ ඇසූ හේනුත් මෙයා ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතින් බණ අහලක් තියෙනවා නේද මේ කොමු ශරීරයෙන් තොපගේ අමාත්‍යන්ද ප්‍රයෝජන කිඳ ඔන්නේ මේක අහලා යා මොකද කියන්නේ මේ කුණු වෙන ශරීරයෙන් මේ කුණු ශරීරයෙන් ඔයගොය අම්මතුමාට තියෙන ප්‍රයෝජනේ මොකද්ද නේද එම්බා මේ ශරීරේ නම් මුත්තකින් මුත්තකින් කියලා කියන ළමයි මුතු මුත්තකින් මණිකකේ රණකින් රත්රණකින් නිමිය නොවේ මේ අපගේ මේ ශරීරයේ මුතු මණික රත්තරම් වලින් මේවා වෙච්ච එකක් නෙවෙයි මේ ශරීරය උත්පල පදම පුන්නරි කාදීන් මේ අභ්‍යන්තරී සුචි පවිත්‍ර තැනක උපන්නේකුත් නෙවෙයි උත්පල කියලා කියන ළමයි මානෙල් වගේ නෙළුම් මල් වගේ මේ මේ මේකත් මේ පිරිසිදු තැනක අභ්‍යන්තරයේ මිතාමත්ම පිරිසිදු තැනක ඉපදුන ශරීරයකුත් නෙවෙයි මෞකත නැමැති කුණු පයෙහි මෞකත කියලා කියන කුණු ශරීරයෙන් පණුවෙකු මෙන් උපන්නේය මගේ ශරීරය මෞකත කියලා කියන කුණු පයෙහි මෞකත කියලා කියන කුණු ශරීරෙහි පණුවෙක් වගේ තමයි ඉපදුනේ නැතුව අර නෙළුම් මල් මේ මානෙල් මල් ඕල් මල් වගේ මමත් මේ පිරිසිදු සුවි පවිත්‍ර තැනක ඉපදුන කෙනෙක් නෙවෙයි එහෙම ඉපදුන ශරීරයක් නෙවෙයි කතරණිය මුතුමැණික් වලින් කරපු ශරීරයකුත් නෙවෙයි එසේ උපන්නා වූ තරාගේ පුරුෂ නැමැති ගුණ පයතමේ තමාට වඩනා මාතු ගාම නැමැති ගුණ පහි මෙලුම් කරන්නේ ඊට පස්සේ කියනවා ඒ විදිහටම කුණු ශරීරයක ඉපදුන පිරිමි තරාගේ පිරිමි මොකද කරන්නේ අන්න ඒ විදිහටම කුණු ශරීරයක ඉපදුන ගැහණු කට්ටියට ඇලුම් කරනවා ඉන්ද්‍රජාලෙහි පෙනී ගිය රූපය බඳු වූ අස්තීරමේ රූපය ඉන්ද්‍රජාලය කියලා කියන ළමයි මායාවෙහි ඉන්ද්‍රජාලෙහි ඇලිලා ගෙල්ල ගියපු ඉන්ද්‍රජාලයක් වගේ පෙනෙන කෙනෙක්ගේ රූපයක් බඳ වෙච්ච අස්තීර වෙච්ච මගේ මේ රූපය අඥාන ඥානය ස්ථීරතර දෙයකින් ප්‍රාර්ථනා කරති මිනිස්සු මොකද හිතන්නේ මේ තමන්ට මේ විදිහට අස්තීරව ලැබුණ මේ ශරීරය මිනිස්සු හිතනවා මේක හැමදාම තියෙන දෙයක් නේ ස්ථීරතර දෙයක් කියලා හිතනවා මෙසේ මේ ශරීරේ නම් කෙසලමාදී උද්දෙතිස් කුණප කොටති නුක්තෙහි අපගේ මේ ශරීරයේ කෙලෙස් මලාදී වෙච්ච දෙතිස් කුණප 32ක් වෙච්ච කුණු ශරීරයක් කොටස් 32කින් සැදුම්ලා කුණු ශරීරයක් කියලා ඔන්න කියනවා ඇතුළෙහි කසල පුරා පිටත ත්‍රිත්‍යංගල ප්‍රතිමා රූපයක් හා සමානයි ආ මොකද කියන්නේ මේක නිකන් ශරීරයක් උත් නෙමෙයි
අර ඇතුළට කසල දාලා 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 පිටින් ලස්සනට ඔපමට්ටම් කරපු නේ ලස්සන කැටයෙන් දාලා ලස්සනට හදපු මේ ප්‍රතිමාවක් වගේ පිළිමයක් වගේ නේ බලන්නක ළමයි ඔයාලා මෙහෙම හිතන්නකෝ තමන්ගේ ඇඟ ඇතුළේ මේ විදිහ මොන වගේ ක්‍රියාවක් සිද්ධ වෙනවද නැත්නම් උදේට කාපු බීපුවා මේක ඇතුළේ ජීර්ණේ වෙනවනේ හුස්ම ගන්න හදවත හැම වෙලේම හදවත හැම වෙලේම ගැහිමින් තියෙනනේ හැම වෙලේම තමන්ගේ ශරීරය ඇතුළේ ලේ ගමනාගමනේ සිද්ධ වෙමින් තියෙනවනේ හුස්ම ඉහළ පහළ වෙමින් පවතිනවා මේවා චලනය වෙනවා මාංශ පේශිකෝ ඇතුළේ නේ එතකොට හිතන්නකෝ අපගේ මේ ඇතුළේ මේ මස් පිරීලා තියෙන ශරීරයේ අපි කන පිට ගැහුවොත් මේ පිට තියෙන අපේ හමස් එක්ක මේ තියෙන අපේ රූපේනේ මේකනේ ලක්ෂණට තියෙන නැතු අපේ ශරීරය ඇතුළ නෙමෙයිනේ අපි මේක කන පිට ගහුවොත් අපේ ශරීරයේ මොන වගේ තියෙයිද තමන්ටම තමන්ගේ ශරීරයේ පිළිකුල්ලේනේ තමන්ටම තමන්ගේ ශරීරයේ අපිරිය වෙයිනේ මිනිහක් අපණ එකක් බලාගෙන ඉන්නකො පුළුවන් නම් කවදා හරි තමන්ටම තමන් අපිරිය වෙයි නේද තමන්ගේ ශරීරයේ ඒව ඕනේ හැප්පිලා ඉන්න මිනිස්සේ දැක්කහම තුවාල වෙලා ලේගල මිනිස්සේ දැක්කහම අපිට මේ වමනට කලන්ති හැදෙනවා එහෙනම් අපේ මේ මුළු ශරීරය ඇතුළම දැක්කහම අපිට අපිවම අපිරිය වෙයි ඒක තමයි මේ කියන්නේ අපේ මේ ශරීරයේ හරියට කැලිකසල දාලා මේව කරපු කැලිකසල දාලා හදපු මේ පිළිමයක් වගේනේ හරියට පිටින් උපමට්ටම් කරලා ඇතුළට කොහොම කතර දාලා හදපු පිළිමයක් වගේ තමයි අපේ මේ ශරීරය කියලා කියනවා. එසේ පිළිකුල් වූ ශරීරය අඥාන ජනයන්ට සන්තෝෂය වන්නේ මොකද කියන්නේ? අන්න එහෙම පිළිකුල් වෙලා තියෙන ශරීරයේ මෝඩයොන්ට නම් සතුට හිතෙන දෙයක්. එසේ හේන් කියලා දිහන ළම අපි ඔක්කොම මෝඩයෝ නේද අපි අපේ ශරීරයට ආස කරන වැලුම් කරනවා මේක ලස්සන කරන්න රටේ නැති විචූරණ දානවානේ මූණ ලස්සන කරන්න අතපය ලස්සන කරන්න කුණ්ඩේ ලස්සන කරන්න නියපොතු ටික ලස්සන කරන්න දත් ටික ලස්සන කරන්න ඈ ඒ විතරනේ සමහර තමන් ශරීරේ බැහැලා දින අවයව පවා ලස්සන කරන්න විදිහ උත්සාහ ගන්න එහෙනම් එහෙම ගත්තාම අපි ඔක්කොම අර කියනවා වගේ මෝඩයෝ තමයි තවද යහපත් අනන පානාදී මధుර වූ වස්තු වූ මුඛ නැමැති එක දොරින් වැද නවවන මහ දොරින් නික්මෙති. ඒ වගේම මොකද කියන්නේ? අනන පානාදී කියලා කියන ළමයි ආහාර පාන ආදී. ආහාර පාන ආදී විවිධ රසවත් දේවල් ගෙනත් දෙන මේ දේවල් මුඛ නැමැති එක දොරින් වැද මුඛය කියලා කියන එක දොරකින් ගිහිල්ලා අන්න හම්බ වෙන රූපකයක්. මුඛ නැමැති එක දොරින් ගිහිල්ලා වැද නවවන මහ දොරින් නික්මෙති. නවවන මහ දොරින් ඔන්න නික්මෙනවා. තවද මනෝඤ්ඤ වූ මනෝඤ්ඤ කියලා කියන්නේ කලින් මම කිව්වා මනහර වූ එහෙම නැත්නම් සිත්තර ගන්න මනහර වූ මధుර රසින් යුක්ත වූ ආහාරය අනුභව කරන වෙලෙහි බොහෝ දෙනා පිරිවරාගෙන ඉඳ අනුභව කරති. ආ මොකද කියන්නේ ලස්සන සිත්තර ගන්න විදිහට ආහාර හදලා තියෙන ප්‍රණීත විදිහට රසගෙන දෙන ආහාර තියෙදෙනා මොකද කරන්නේ කට්ටිය ගොඩාක් එකට එකතු වෙලා අනුභව කරනවා. එම ආහාර පානයන් උදරාගමින් පැති මලමූත්‍ර සෙම්පටු ආදී භාවයට පැමිණ නික්මන වෙලෙහි අනුන්ට තබා තමහට පිළිකුල් හේින් තනිව සැඟවී යතේදී ආ මොකද කරන්නේ කට්ටි එකට එකතු වෙලා කොච්චර කෑවත් ළමයි මේ මේවා උදරාග්නිය කියලා කියන ළමයි උදරේ තියෙන ගින්න අපි මේ හැම වෙලෙම මේ දේවල් දැවෙනවනේ අපි කන් දේවල් ජීර්ණයට ලක් වෙනවනේ අන්න එහෙම වෙලා මොකද වෙන්නේ මේවා මලමූත්‍ර විදිහට සෙම්සට විදිහට අපේ ශරීරයෙන් පිට වෙද්දී අපි ඒක හැමෝටම පේන්න කරන්නේ නැහැ ළමයි නේ අනුන්ට දියා තමන්ට පිළිකුල්ලේ තමුන්ට කිව්වොත් එහෙම දැන් තමුන්ට කිව්ව තමන්ගේ ශරීරයෙන් පිට වෙන මලමූත්‍ර අල්ලන්න කියලා තමන් නල්ලයිද මේ ඕක ආහාරයට ගන්න ඔය ආහාරයට ගත්ත දේවල්ම ජීර්ණය වෙලා තමයි ඔය යන්නේ ඒ හින්දා ඔක තමන්ට අපිරිය වෙන විදිහක් නැහැ තමන් ඕක අතින් අල්ලන්න කියලා කිව්වොත් තමන් මේ දේවල් කරයිද නැහැ ඒක තමන්ටම අපිරියයි ඒ හින්දා තමයි මේ කියන්නේ කොච්චර රස කෑමක් කට්ටියකට එකතු වෙලා කෑවත් ඒවත් තමන්ගේ ආමාශය ඇතුළ ජීර්ණය වුණාට පස්සේ අපි ඒවා විවිධ විදිහට පිටහන තේම්තට මලමූත්‍ර විදිහට නේ එතකොට ඒක තමන්ට පිළිකුල්නේ හේන් තනිව සංගීවතේදී අපි මේ දේව සිද්ධහර ළමයි තනියමනේ අපි කැමතිද පිරිසක් ඉන්න තැන හොටු උරන්න ඇත්තටම කැමති නෑනේ ඈ අපි කැමතිද කට්ටියක් ඉන්න තැන මූත්‍ර පිට කරන්න මල පහ කරන්න කැමතිද සමාජයක් ඉස්සරහා ගිහිල්ලා නෑනේ ආ ඒක තමයි මේ කියන්නේ තවද අන්නපානාදිය කනබොන වේලේ සතුට සම්නසින් පින පිනා ඇති අන්න හම් වෙන අනුප්‍රාසවත් බස්සහර පින පිනා මොකද කියන්නේ අපි ආහාර පාන ආදිය කද්දී ඒකට සතුටු වෙලා මොකද කරන්නේ සතුටින් කන්නේ නේ පින හතෙන් පිනා ගිහිල්ලා කන්නේ කට්ටිය පිනා කියන්නේ ළමයි පින පිනා කියන එක වෙන පිනෙක් නෙමෙයි කදි බොති එම ආහාර පාන දමු ආදී පැමිණ
මලමෝත්‍රාදී භාවයට පැමිණ පිටත නික්මෙන වෙහි පිළිකුල් වැඩි එකම තමයි මේ කියන්නේ අර මම කිව්ව දෙම තමයි තවද යහපත් වූ සඳුන් සුවඳ කපුරු හා දුරුමිරිස් ආදී වූ කටුක භාණ්ඩයන් බහා පිසින ලද සොඳ සුවඳ කැඳ අවුළු බත් ව්‍යංජන ආදී බොහෝසේ එක රැයක් කල්ලවා තිබූ ගමනේම පිළිනුම දුර්ගන්ධව කුණක භාවයට පැමිණෙන්නේ ආ මොකද කියන්නේ ළමයි මිනිස්සු ආහාර රසවත් කරන්න කොච්චර දේවල් දැම්මන්නේ සඳුන් සුවඳ කපුරු දුරුමිරිස් ආදී දේවල් දාලා හොඳට කෑම හදලා කෑවද ඒ දේවල් එක රැයක් තිබ්බහම මොකද වෙන්නේ ගඳ කුණු වෙනවා ගඳ ගන්නවා නේ පිළිනුම දුර්ගන්ධ භාවයට පත් වෙනවා කුණු වෙනවා අන්න ඒ වගේ තමයි ළමයි අපේ මේ ශරීරය අන්න බාන තමයි මේ කියන්නේ ළමයි මේ කියන්නේ ධර්මය නම මේ කියන්නේ මිනිස් දන්නවනේ මේ කාලේ මිනිස්සු ළමයි කන්නේ නැද්ද බොන්නේ නැද්ද एक हाले मिनी तो खानवा बोनवा मलमूत्रा आदि मिने घरे नवा अन्य एक किन धर्म है कि वह मिनी सुनते अपि आहार गाड़ी खाटिया के एकते कुछ भी आहार गाड़ना है भाई अपि ये वम कद कराने ये वापि थानियों में तमाई पीटा कराने आई है तमांगे शरीर है मस तमांग के पीले बोल लेना है ना अपे में शरीर है कुनु कोट තවද යක් හෙලිවනා මේක ඇතුලේ මොකද කියන්නේ බලන්නකෝ ඒ විතර නෙමෙයි ළම මෙතන දෙනවා මේ පරිලා අංගේ පතු බලන්නකෝ කොහොමද හෙලිවෙන්නේ කියලා මේ මේ මිනිස්සු මොනවාද ආහාර රසකාරක විදිහට ආහාර රස ගන්නවනේ මිනිස්සු කො මොනවාගේ ආහාරද පාවිච්චි කරේ මොනවද මිනිස්සු ඒව රස ගන්නවන්නේ ආහාර රසකාරක විදිහට මිනිස්සු මොනවද පාවිච්චි කරේ බලන්න මිනිස්සු මේ කැඳ ආදිය පාවිච්චි කරන කැඳ බත් ආදී දේවල් තමයි මිනිස්සු කන්නේ බොන්නේ ඒ විතර නෙමෙයි මිනිස්සු ආහාර රස ගන්නවන්නේ මොනවද දාගෙනද දුරුමිරිස් ආදිය දාගෙන නේද තුන් මේ දුරුමිරිස් ඒ වගේ දේවල් යොදලා තමයි මිනිස්සු ආහාර පිළිල කරන්නේ අනේ පැණි ලංකේ තතු ආහාර පාන රටාව පිළිබඳව හෙළිදරව් කරනවානේ මිනිස්සු කෑවේ බින්න මොනවද කියන එක හෙළිදරව් ගන්න එක ළමයි පැණි ලංකේ තතු හෙළිදරව් කරන්නේ කනේ නේ अपे रटे मिनी कोहमद आहार पान मेन मे वगे आहार पान तम मीन पावित करे मे वगे दिता मीन आहार रस करते बस कैंद वगे दम मीन पावित करे के मे शरीर मिता दुर्गंधे अपवित्रे तनि पणुन वेहन कुन पैक बेन्न नोए कुन कसल दमन कसल गोडक बेन्न නුවන නැමැති ඇස ඇති උත්තමයන් විසින් නිඳා කරන ලද්දේය. මොකද කියන්නේ අපගේ මේ ශරීරයේ කුණු දාන කුණු ගොඩක්. මේක කසල ගොඩක්. ඒ විතර නෙමෙයි. මේක මේ නුවන තියෙන පුද්ගලයන් විසින් අපගේ මේ ශරීරයේ නිඳාව ලක් කරනෝනේ. උන්ට ශරීරයේ තියෙන දේ එච්චර ශරීරයට ඇලුම් කරන්න නම් තමන් ශරීරයට නිඳා කරනවා. නුවන මත අඥාන අන්දයන්ට සන්තෝෂ වඩන්නේ. හැබැයි නුවන නැති අඥානයන්ට නම් මේ ශරීරයේ හරිම සතුට හිතන දෙයක්.
නිශ්‍රික කියලා කියන ළමයි ශෝභාවක් නැති ශස්ත්‍රි නිශ්‍රික කියලා කියන්නේ හරිම මේ හිතද ගන්න නැති ශෝභාවක් නැති නිශ්‍රික ඌ දුර්ගන්ධ ශරීරය සඳුන් සුවඳ මල්ලාදීන් දුර්ගන්ධයේ පැටිකොට අන්න අපගේ මේ කිසිම මේ කාරවද්දවත් නැති කිසිම ශෝභාවක් නැති අපගේ මේ ශරීරයට අපි සඳුන් සුවඳ මල්ලාදී දේවල් මේවා කරලා අපගේ මේ ශරීරයේ තියෙන දුර්ගන්ධය පැටි කරනවා එමෙ නැත්නම් අපි මේ අපගේ ශරීරයේ තියෙන දුර්ගන්ධය යටපත් කරනවා පමුතිලිංගම් කියලා කියන ළමයි ස්ත්‍රීන්ගේ ආභරණය මේක මේ දෙමළ වචනයක් ළමයි පමුතිලිංගම් පට්ටකාර කියලා කියන ළමයි ස්ත්‍රීන් ගෙරෙහි දාන ආභරණයක් කාදු කාපු කියලා කියන්නේ කනේ දාන ආභරණ මේවා මේ සූතක ආභරණ මේ මෙතන සඳහන් වෙන්නේ සූතක ආභරණ මේවා මේ දෙමළ වචන ළමයි පමුතිලිංගම් පට්ටකාර කාදු කාපු කියලා කියන දෙමළ වචන ආදී ඌ ආගන්තුක අලංකරණයේ සරහන ලද්දේ රාගේ නන්ද වූ අඥාන සත්‍යන්ට යහපත් රූපයක් මෙන් පෙනෙන්නේ ආ මොකද කියන්නේ අපගේ මේ ගඳ ගන්න ශරීරය අපි විවිධ විදිහට දුර්ගන්ධය නැති කරනනේ සඳුන් තොඳ දේවල් දාලා ඒ විතරක් නෙමෙයි මේ විදිහට විවිධ ආභරණ දාලා අපි අපගේ ශරීරය අලංකාර කරනවා හැබැයි මොඩර්න්ට නම් අපගේ මේ ශරීරය ඒ විදිහට අලංකාර කරාම මේක ලස්සන යහපත් දෙයක් බවට පත් වෙනවා මෙබඳු මෙසේ පිළිකුල් දුර්ගන්ධ ශරීරයේ කවරනම් ඉස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාර්ථනා කෙරේද යනාදී නොඑක් කාරණා කියා අමාත්‍යාගේ වචනේ නොහිරිස්සාහුමය මේ විදිහට මේ එක එක දේවල් දැන් මේ නන්දියගේ බිරිඳ කියනවා හැබැයි කියලා අමාත්‍යාගේ වචනෙට මෙයා හුම්කන් දෙන්නේ නැහැ ඒක මේ එකට කැමති වෙන්නේ නැහැ එකඟ වෙන්නේ නැහැ කියන ලදමයි මෙසේ වෙනදානන්ගේ භාර්යාවන් විසින් කියන ලද ධර්මාන්විත කතා අත අනිකක් කියනොහි උන් කැඳවාගෙන එන්ට ගිය කෙලි පෙරලා ඇවිත් අමාත්‍යාට එපවත් කීහ ආ මොකද කියන්නේ දැන් මේ වෙනෙන්දගේ බිරිඳ කිව්වේ ධර්මාන්විත කතා විතරනේ මේ ඔක්කොම නිකන් ළමයි බණ කියනවා වගේනේ නේද අර තාසාවක් තිබුණා පිරිසක් ඉදිරියේ බණ කියන්න ඔන්න මමත් අදේ ආශාව සම්පූර්ණව ගත්තනේ ගොඩක් කටේ ඉතර වුණා මමත් බණ කිව්වා මොකද කියන්නේ ඔන්න මේ විදිහට මේ ධර්මාන්විත කතා අහලා ඉවර වෙලා උන් කැඳවාගෙන නෙන්ටගේ කෙලි පෙරලාවුත් අමාත්‍යාට එපවත් කිය. ඔන්න මේ ටික කියනවා. එපවත් ඔන්න කියනවා. ඊට පස්සේ එතකොල්ලක අමාත්‍යා රාගෙන් මත් මොහෙන් මූඩව. ඒක අහලා මොකද කරන්නේ? ඔන්න මේ අමාත්‍යා රාගෙන් මත් වෙනවා. මොහේ කියලා කියන්නේ ළමයි අවිද්‍යාවට. එහෙම නැත්නම් ඔය මොහේ මුලාවට. ඈ අවිද්‍යාවෙන් මුලා වෙලා මෙලෝ පරලෝ කටයුතු නොකටයුතු සලකාවද නොහි ඒ මනුස්සයා මෙලෝ කටයුත්ත ගැන දන්නේ නැහැ පරලෝක කටයුත්ත ගැන දන්නේ නැහැ වෙලනානන්ගේ භාර්යාවන් කියා එබඳු කටයුතු කාර්ය කිසිවකුත් නොගිවිත දෙවනෝ කඳුරු 2000ක් ඇවිය මේ මනුස්සයා එලව මෙලව දන්නේ නැති මනුස්සෙක් ඈ හොඳ නරක දන්නේ නැති මනුස්සෙක් මොකද කරන්නේ අච්චර දේවල් කියලා එවලත් ලැජ්ජ නැතුව තව ඊට පස්සේ මසලන් මේ කඳුරු 2000ක් දීලා ඔන්න යන්න කලින් 1000ක් දීලා ඕනද 2000ක් දීලා යනවා ලැජ්ජ නැති ඇමති කෙනෙක් හරි ඒක වෙනදානන්ගේ භාර්යාවෝ මේ අමාත්‍යා තවම නොවලක්නේ යයි සිතා කෙල්ල කැඳවා එම්බා නැගණීනි මේ ශරීරයේ කිසි ගතියක සාරයක් නැත්තේ ඔන්න මේ ආයෙත් කියනවා නේද ආයෙත් ආවට පස්සේ කියනවා නැගණීනි නංගියේ මේ ශරීරෙන් අපිට ගන්න පුළුවන් සාරයක් නැහැ නිස්සාර අපේ මේ ශරීරයේ සාරවත් නැහැ මේක නිස්සාරයි ජරා මරණ වියාදී ආදීන් පීඩිතේ මේක ජරා මරණ ආදී වලින් නිතරම පීඩාවට ලක් වෙනවා සියලු ආරෝග්‍යතා වියාදී කෙලවර කොට ඇත්තේ නේද මේ හැම දෙයක්ම වියාදීන් කෙලවර වෙනවා නේද සියලු යෞවන ජරාව අවසන් කොට ඇත්තේ සියලු ජීවිත මරණ අවසන් කොට ඇත්තේ ඔබගේ මේ ශරීරය ජරාවට පත් වෙනා මරණයට පත් වෙනවා මේ සියලු සත්‍යම ಜಾති අනුව යනු මේ හැමෝම මේ විදිය තමයි හැමෝම මේ දේවල් වලට මුහුණ දෙනවා ජරාවෙන් මිරිපුනම වියාදීන් අභිභූතය වියාදීන් අභිභූතය කියලා කියන නම රෝගයන් ඉදිරියේ යටත් අපේ මේ ශරීරයේ රෝගයන් ඉදිරියේ යටත්ය මරණින් වියපුනම නේ මොකද මරණයෙන් ගෙවි යනවා මරකින් නමුත් වෙනවා ඒකාකාරයෙන් පවත්න එකද වස්තුවක් වන්නත් අපේ මේ ශරීරයේ කවදාවත් මේ විදිහට ඒකාකාරව තියෙන්නේ නැහැ බන ටික තබන තමා මේ කියන්නේ මොකද මේ ශරීරයේ දත් ටික හැදෙනවා කොණ්ඩේ සුදු වෙනවා හැම රැලි වැටෙනවා නියපු ටික වැටෙනවා හැරෙ මිටිය යන්නේ කොණ්ඩ කුදු වෙනවා ඔන්න ඔය ටික තමා මේ කියන්නේ මේ ශරීරයේ ඒකාකාර විදිහට තියන්නේ නැහැ මේක වෙනස් වෙනවා සියල්ලම අනිත්‍ය මේ හැමදේම අනිත්‍යයි යම්සේ කල්පාන්ත පවණින් කියලා කියන්නේ ළමයි කල්පයේ අවසානයේ හටගන්නා තුලින් කල්පාන්ත පවණින් අහසට නැගෙන ලද එකගණ පර්වත රාජෝ සතර දිගා බමා කියලා කියන ළමයි සතර දිසාව භ්‍රමණය කරමින් බමා බස්මින් ඔවුනවුන් පැහැර සුණු විසුණුව වියකි පලා එද්ද එපරිද්දෙන් ජරා මරණ දෙදෙන රජ බමුණු වෙළඳ ගොවි චණ්ඩාල පුක්කුසාදී කියලා කියන ළමයි පහළ කුලවලයි එහෙම නැත්නම් කසල ශෝධකයෝ
සියලුම ඉක්ම පවත්නාහ මොකද අපගේ මේ ශරීරය හැමෝටම මේ දේවල් වලට මූණ දෙන්න වෙනවා නේද ඡණ්ඩාල කුලේ වුණත් රජ කුලේ වුණත් බමුණු කුලේ වුණත් බෙල්ලන්ද කුලේ වුණත් ගොවි කුලේ වුණත් ඔන්න ළමයි කුල ටිකක් හැලි වෙනවා නේ අර මම කරේ විවිධ කුල තිබ්බා කියලා මෙන්න තිබ්බ තව කුල ටිකක් හැලි වෙනවා මොනවද රජ කුලේ බමුණු කුලේ බෙල්ලන්ද කුලේ ගොවි කුලේ ඡණ්ඩාල කුලේ කුක්කසාදී කුල ඔන්න කුල ටිකක් හම්බ වෙනවා අපිට අන්න ලංකාවේ තතු හෙළිදරව් වෙනවා නේද මේ හැමෝටම මේ ශරීරයේ මේ විදිහටම බලපානවා නේද කිසි කෙනෙකුත් නොහරිති කිසි කෙනෙක් වතාරින්නේ නැහැ සියල්ලම මර්ධනය කරදී හැමෝටම මේ දේ තිබෙන හැමෝම මර්ධනය කරනවා කෙලවර ඒ මරණ නැමැති මුත්‍ති මාරයා මරණ නැමැති මුත්‍ති මාරයා කියලා කියන ළමයි මරණේ නම් වූ මාරයා මරණේ නැමැති ඔන්න හම්බ වෙන රූපකයක් මරණේ නැමැති මුත්‍ති රාජයා හා යුද කරන්නා වූ ස්ථානයේ ඇතුන් අතුන් තත්ත බාබල සෙනෙකගෙන යුද කිරීමට භූමියකුත් නෙමෙයි අපි මේ මාරයා මාරයාත් එක්ක අපිට කවදාවත් යුද්ධ කරන්න බෑ නේද මාරයත් එක්ක අපිට සටන් කරන්න බෑනේ ඇත්තස් දිය පාබල කියන සේනාව ගත්තත් අපිට මාරයත් එක්ක සටන් කරන්න බෑ ඒක යුද්ධ භූමියක් නෙමෙයි එසේහෙන් අපි ඒකනේ කියන්නේ මේක තමයි මේ කියන්නේ අපි අහලා නැද්ද ළමයි අපේ වයස කාච්චියමලා කියන්නේ නැද්ද මගේ නම් කාලේ ඉවරය වගේ මාරයන් ඇරෙහුව මට යන්න වෙනවා දැන් මේ මාරේ අඬ ගන්නකල් මං ඉන්නේ බා කොහොම කියන්නේ නැද්ද අපේ ආච්චිලා සීයලා ඔය කියනවනේ නේද ළමයි ඒක තමයි මේ කියන්නේ මාරයත් එක්ක ඉඳපස්සේ කියන්නේ මාරය නවත්තන්න පුළුවන්ද මාරේ ඉතින් අඬ ගෙහුව මට යන්න වෙනවා ඔයාලා අහලා තියෙනවා මම පෞද්ගලිකව මම අහලා තියෙනවා ඔයාලත් අහලා ඇති ඒක තමයි මේ කියන්නේ සමහරවිට ළමයි මේ කතා වස්තු වලින් තමයි ඔය විදිහේ විවිධ කතා හැදෙන්නේ ඇත්තට සමාජෙ නේද අපි දන්නේ හරියටම ඒ විදිහට හැදෙන්නේ නැති මේ වගේ බනහපොයි කියන්නේ නැති නේද මටත් මාරයන්ගේ හොත යන්න වෙනවනේ කියලා කියන්නේ මේ කතාව අහගෙන හිටපු කෙනෙක් ඒක තමයි මේ කියන්නේ අපි දිනදා ජීවිතය අහලා තියෙන දේවල් මේ අන්කිසි මන්ත්‍ර ප්‍රයෝග ඖෂධ ප්‍රයෝග ආදීන් ධන ධාන ආදී වස්තු දී සිත් ගැනීමෙන් දැන කිසිම ප්‍රයෝගයකින් මුෘත්ති මාරය ජයගත නොහැක. සටන් කළා ජය ගන්න බෑ. මාරයට බෙහෙත් දීලා මාරයව ජය ගන්න බෑ. මන්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර ආදී කරලවත් මාරයගෙන් අපිට ජය ගන්න බෑ. මරණ නම් අදේශයට දැනගත නොහැක. අපිට හිතන්න බෑනේ. මල් අදා දෙයි මරු පින් කරගන්නේ කැලස දෙහෙට මරු නිති හිතන්නේ නේ. අපිට හිතන්න බෑ මාරය ආදේ යන්නේ නෑ මාපෝ මන්න දෙම්මරේ නෑ කිස්සුද. අපිට එහෙම කියන්න බෑ. මම ඔයාලට මේ මොහොතේ මම කතා කර කර ඉන්නකම මම උනම් මැරෙන්න පුළුවන් නේ. අනේ එහෙමනම් වෙන්න එපා කේ පාඩම ඉවර කළාම ඔන්නට කමන්නේ නැහැ. නේද ළමයි? මැරෙන්න පුළුවන් අපි. මේක මම මේ මොහොතේ මැරෙන්න පුළුවන්. ඔයා ඔයාලට මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඔයා අඳුරේ කැරෙන්න මොන හරි දෙයක් වෙන්න පුළුවන්. අපි තරුණයි කියලා පිට කියන්න බෑ මම මැරෙන්නේ අම්මෝ මට තව ජීවිත කාලය තියෙනවා කියලා. කොයි මොහොතේ හෝ මැරෙන්න පුළුවන්. ඒ නියමයක් නේද මරණයට කිසිම නියමයක් නැහැ නේ මම අද මැරෙනවා මම ඔයා අනිවාර්යෙන් තව අවුරුදු 10කින් තමයි මැරෙන්නේ කියලා අපිට නියම කරන්න බෑ මැරෙන්න උනොත් මාර කියනවා වගේ මාරයන ගෙවුවත් අපි යන්න ඕන සියල්ල උන්ටම මරණ ඒකාන්තව පවතිමින් සිටියේදී යමෙක් මරණයේ අදේ කෙටයයි නියම නැති බව තමගේ නෝනේ පරීක්ෂා කරන්නේ විනා මෝහට හාසයක් වේවයි සතු දැන් තව බතක් පෑනක් කන්නට බොන්නටවත් අභිප්‍රය නැවන්නේ මේ කී ආම්පද යනි කෙනේ කවුරු හරි කෙනෙක් ආමට මරණය මට දැන් එයිද ඔය වගේ දේවල් හිත හිතා හිටියොත් එහෙම මොකද කරන්නේ ඒක නිකන් විහිළුවක් වගේ වෙනවනේ ඌට කන්න බොන්නවත් අභිප්‍රායක් නැහැ කියලා කියනවා හරි ඊට පස්සේ මෙසේ ඒ වෙනදානන්ගේ භාර්යාව නොඑක කාරණෙන් Taman කැඳවා ආ කෙල්ල ගිවිසානික් මෝහ ඉක්බිතේ අමාත්‍ය තමාගේ කෙල්ල අතින් එපවත් අකා ඒ මතට නොකස දැස සාර දහතක් දී එම කෙල්ල නික්ම විය. එකල වෙළඳානන්ගේ භාර්යාවෝ තුන්වැනි වාරියා කෙල්ල දැක එම්මා නැගණේනි මේ අනුන්සන්තක වස්තෙහි වරදවා පිළිපදිනේ ඇත ඔබගේ අමාත්‍යානන්ත නොගුණේ. තමයි මම පොඩ්ඩක් හයියෙන් කරනවා. තව දවස් දෙකක් ගන්න කෙනා කාල වේලාවු මදිනේ ඒ නිසා. ආ මොකද කියන්නේ? මේ මේතික කියලා ඒවට පස්සේ තවත් මේ අමාත්‍යට ලැජ්ජ නැහැ. තවත් ලැජ්ජ නැතු ඔන්න තුන්වැනි පාරට එවනවා. තුන්වෙනි පාරටත් දෙවනවා. ඒ ආවට පස්සේ ඒත් කියනවා නේද? සාර 10ක් දීලා යවනවා. ඔන්න කලින් 10ක් දුන්න 2000ක් දුන්න ඕනද? සාර 10ක් දීලා යවනවා. ඒකලත් කියනවා තුන්වෙනි පාරෙත් කියනවා නැගණියනි මේ අනුන්තන්තක වස්තුව මේ විදිහට මේ තියා ගන්න හදන එක මේ විදිහට ගන්න හදන එක නම් එච්චර හොඳ එකක් නෙවෙයි. මේක නුගුණ දෙයක් කියලා ඔන්න කියනවා. නුගුණය. මොතම තමගේ ගෙහිමියා ඉක්ම පවතින නියේ මටත් නිඳාවන්නේ නේද මෙයා කියනනේ මේ විදිහට මේ මෙහෙ මෙද්දි මේ පණිවිඩ අරගෙන එද්දි මම මේ මගේ ස්වාමියාට කී කරුණෑ මගේ මේ ස්වාමියා ඉක්මවා යනවා මම වෙන අයව හොයන්නේ අතුරු කරන්න යනවා කියලා මටත් නිඳා පහතෙන්න පුළුවන් නේද ඒක සමාජයේ තියෙන දෙයක් නේද නිඳා පහතෙන්න පුළුවන් නේද තොපගේ අමාත්‍යන්ට නුගුණේ මොතම ගෙහිමියා ඉක්ම පවතින නියේ මටත් නිඳාවන්නේ
එසේ වරදවා පිළිපැද්දා උන් අපායෙන් නොමිදෙන්නා හොමේ නේද? මේ වගේ මේ වරද යෙදෙනයි මොකද කරන්නේ? ඒගොල්ලෝ අපායෙන්වත් අත් මිදෙන්නේ නැහැ. ඊටත් අන්තයටපත් වෙනවා නේද? කියා මේ ලෝකේ ස්ත්‍රී පුරුෂය යම් කෙනෙක් අනුන් සන්තක බාණ්ඩී වරදවා පවතිද්ද හෙවත් පුරුෂෝ පරිත්‍රි සේවනයේ කෙරෙද්ද ස්ත්‍රී ජාතිය වූ පරපුරුෂන් සේවනයේ කෙරෙද්ද එසේ අපරාධ කළ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිඳාන් නැමිනේ. ආ මොකද කියන්නේ? කවුරු හරි කෙනෙක් පරිත්‍රි සේවනයේ යෙදෙනවා ඒ කියන්නේ වෙන පිරිමි කෙනෙක් තමන්ට නොහිමි වෙන වෙන කාන්තාවක් උපදනවා නා. කාන්තාව තමන්ගේ තැමියා නෙමෙයි වෙන තැමියෙකු උපදනවා නා. වෙන පිරිමිත් එක්ක ඉන්නවා නා නේද? මොකද වෙන්නේ? ඒක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිින්දන් පැමිණෙනවා. ඒක මහා අපරාධයක්. ඔවුන් අපාගත වෙනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි කියන්නේ. දඩදී මාදියත් වන්නේ නේද? මෙසේ මෙලව නොයෙක් දසනස් බිඳ පරලවත් නරකාදී ඉපිද මේගොල්ලෝකෙත් ඒගොල්ලෝ අපහාස විඳිනවා දඩුවමට ලක් වෙනවා. ඒ විතර නෙමෙයි මේකෙන් මිදලා පරලවත් ඉපදෙනවා නරකාදී ඉපිද සියක් යදුන්නොත ඇති තොලතාගුල් දිග කටු ඇති කොළ ඉඹුල් වෙනෙහි ඉවසිය නොහැකි දුක් විඳි. මොකද කියන්නේ? මේ ලෝකෙ විතර නෙමෙයි ඒගොල්ලෝ පරලෝකෙත් ඉපදিলা මේ සියක් යදුන් සියක් උඩ තියෙන අඟල් 16ක් සොලසාඟුල් කියලා කියන ළමයි අඟල් 16ක් අඟල් 16 දිග කටු තියෙන කොළඹුල් කියන ළමයි කටු ඉඹුල් ගහේ ඈ කටු ඉඹුලෙත් ඒගොල්ලෝ ඉවත ගන්න බැරි දුක් විඳිනවා. මේ පරිස්ත්‍රි සේවනයේ සහ පරපුරුෂ සේවනයේ යෙදෙන පුද්ගලයා අන්න ළමයි අපි අහලා තියනවා නේද? අම්මෝ මේ පව් වැඩ කරන්නපා කටු ගහෙල්ලයි අපි පොඩි ළමයිට කියන්නේ නේද? අපාය කියලා අපි දන්නේ ඕයි යම රජුගේ කටු ගහේ එහෙම එල්ලුවොත් ඈ මෙහෙම ඉච්චර ඔක්කිතර දිග කටු තියෙනවා කටු ඇන ඇනේ ඉන්න වෙයි කටු ගහේ කියනවනේ. අපි දැකලාද? කවුරුවත් අපාය දැකලා තියනවද? නැහැ. සමහර විට අර මම කලින් කිව්වා වගේම මේවත් මේ කතා වස්තු ආශ්‍රයෙන් අපි හැදෙන ඒවා ඉන්නදී අපේ සමාජෙදී මොකද කියන්නේ? ඒ වගේ අය අපාගත වෙලා අඟල් සොලසාඟුල් අඟල් 16 දිග කටු තියෙන ඈ යොදුන් 100ක් උස තියෙන කටු ගහේ කටු ඉඹුලේ ඒගොල්ලෝ අපාතුම් වෙන්නවා. ඒක වෙන්න ඊට පස්සේ වෙන්න දෙන්නේ කියන්නේ අම්මෝ මේ වැරදි වැඩනම් කරන්න එපා කටු ගහේ යන්න වෙයි කියලා මිනිස්සු මේ කතා අහලා සමහර විට සමාජ කතා වෙන්නේ නැති අපි දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක තමයි මම කියන්නේ. ඊට පස්සේ මේ ආදී වියසනේ නොයි කාරණා කෙල්ලට ගියා නික්ම උ. එසේ හේන් කියලාදී මෙන්න මේ විදිහේ දේවල් කියලා ඔන්න මේ කියලා ඔන්න මෙයාම ආපහු පිටත් කරනවා. මෙයා සීවැමෙදිගේ පණිවිඩය අරගෙන ආපහු එක්කෙනාව පිටත් කරනවා. තුන්වෙනි පාරටත් මේ නන්දියගේ එසේ හේන් කියන ලදී. මෙසේ වෙළඳ භාර්යාවන් කී නොයෙක් කාරණා කටයුතු සියල්ලම මෙහෙවරට ආකෙලී ගොසින් අමාත්‍යාට කිව. නැවතත් ඒ මෝහෙන් මෝඩ වූ අඥාන අමාත්‍යා තමා ස්වභාවයෙන්ම මූඩෙහින් පළමු තුන වාරයට වඩා පඬුරු දී කියලා නිකුවේ. මුටත් ලැජ්ජ නැහැනේ. මේ ඇමතිටත් ලැජ්ජ නැහැ. ඇමතිවරු එහෙමද දන්නේ ළමයි ඉස්සරන්නේ. එහෙම වෙන්න ඇති. ඒකනේ මේ කියන්නේ. මුටත් ලැජ්ජ නැහැ. මොකද කරන්නේ? තුන්වෙනි පාරක් දීලා මෙච්චර දේවල් අහගෙන හතරවෙනි පාර ඊටත් වඩා පඬුරු දීලා ඔන්න යවනවා. වෙළඳාමන්ගේ භාර්යාව හතරන වාරයේ පඬුරු ඇරගෙන ගිය කෙල්ල දැක මේ ලැජ්ජ නැති මිනිසෙක් දැන් මා ඔහු තදකොට කියා වැළකුවම වෙනවා. ඒක අරන් ඊට පස්සේ අන්න අරයට තරහ ගිහලා කියන මේක නම් මේ ලැජ්ජ නැති මිනිහේ මේ හොඳින් කියලා හරියන්නේ නැහැ ටිකක් සැරේ මුට කියන්න ඕනේ කියලා ඔන්නේ හිතනවා. හා වැළකුවම වෙනවායි සිතා කියනව එම්බා. තොපගේ අමාත්‍යානෝ මිරිගුදියගෙන උත් කලසලාදී පුරත් ලබාගෙන ඉඳකන් ප්‍රයෝජන විඳිත් නමුත් ඒකාන්තේ මුන්හා මා සමාගමයක් නොවන්නේ. මොකද කියන්නේ? මේ ඔයාගේ ඔය ඇමති මිරිගුදුවේ ගෙනල්ලා මිරිගුවේ ඈ මිරිගුව දකලා දිනවනේ මිරිගුව ගෙනල්ලා මිරිගුවෙන් කල පුරවගෙන හිටිය කලතර කල හැලිවලන් ආදී කලාදී පුරවගෙන හිටියත් එයා මිරිගුවෙන් ප්‍රයෝජන ගත්තත් කවදාවත් එයාගේ මගේ නම් කිසිම සහවාසයක් වෙන්නේ නැහැ. සමාගමයක් හිමනට එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉදී ශරත් කාලයේ වලාකඩක්ගෙන වැටියක් වට අඹරාගෙන වන්නු තෛලයෙන් තෙමා තමාගේ ගෙය පහන් දැල්වා ආලෝක පතුරු වගෙන ඉන්නේ වී නමුත් උන්හා තමක මාගේ සමාගමයක් නෙවෙයි. මොකද කියන්නේ? බලාකඩ කියලා කියන මේ බලාකුළු කොටසක්නේ. බලාකුළු ටිකක් ගෙනාලා ඒව අඹරලා මෙයා වන්නු තෛලේ මෙයා වැලි වලින් තෙල් ගත්තත් කවදාවත් ඒ අරගෙන ඒ වගේම තමන්ගේ ගෙදර පහන පත්තු කරා කවදාවත් මෙයාගේ මගේ එකතු වීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. කවද නුගදිමුල් ඇසතු ආදී වනස්පති වෘක්ෂයෝ පුෂ්පදාමෙන් විමූෂිතව මාගේ ගෙත තුමුම එන්නා හෝ වී නමුත් එබඳු අපූර්යක් පැමිණි දවසකත් උන්හා මා සමාගමයක් නොවේ. ඒ විතර නෙවේ මේ නුගදිමුල් ඇසතු කියලා කියන වනස්පති වෘක්ෂයන්ගේ විභූෂිත මල්වැල් හදාගෙන මේ මගේ ගෙතම අරගෙන ආවත් කවදාවත් මම මෙයත් එක්ක එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න තහවුරු කරලාම කියනවා තරහ ගිහලා ඔන්න එහෙම කියනවා.
යම් කලෙක චන්ද්‍රයා එළනෙළුම් රත්නෙළුම් වනයක් එක් පැහැර සුපුෂ්පිත කරවාද එසේ පෙරණු අපූර්වයක් පැමිණි දවසක උන්ගේ ගෙත මාගේ යාමක්වත් මාගේ ගෙතුන් නැගී සමාගමයක් වන්දවන්නේ විතරක් නෙමෙයි සුදු නෙළුම් හා රත්නෙළුම් වනයක් මේ චන්ද්‍රයා කියලා කියන්නේ හඳනේ හඳෑවිල්ලා එකම දවසේ එකම විදිහට සුදු නෙළුම් වනයක් හා රත්නෙළුම් වනයක් එකම විදිහට මේ සුපුෂ්පිත කරාද මල් පිබිදුවද කවදාවත්ම එයා මගේ ගෙට යාමක්වත් මම එයාගේ ගෙට යාමක්වත් අපි දෙන්නගේ එකතු වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. තවද යම් කලෙක සූර දින පුත්‍රයා මහත් වූ නිලුපුල් වනය ප්‍රබෝධ කරන්නේ වී නමුත් උන්හා මාතමක සමාගමයක් නොවන්නේය. ඒ විතරක් නෙමෙයි සූර්යා හිරු විසින් ඇවිල්ලා මොකද කරන්නේ? සූරදීව පුත්‍රයානේ සූරදීව පුත්‍රයාවිල්ලා නිර්මාණල් වනයක් ඒකාලෝක කරා නිර්මාණල් මල් ටික ඔක්කොම පුප්පව කවදාවත් එයාගේ මගේ එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. යම් තාක් මාගේ ස්වාමි පුත්‍රයානෝ ජීවත් ඉඳීද ඒ තාක් කල් මට අනෙක් ගිහිමියෙක් නම් නැත. මොකද කියන්නේ කවදා හරි මගේ සැමියා ජීවත් වෙලා ඉන්නාද මට එයා විතරයි ඕනේ. මට වෙන අය එපා කියලා ඔන්න කියනවා. එබඳ නපුරු අදහස තිමිනිතකු දැන දැන මාගේ ගෙට බැඳ නොදෙමි. අන්න හැබැයි මාව මේ තමන්ගේ මේ සගයට ගන්න මේ විදිහට මාන බලන නපුරු මිනිහට කවදාවත් මම මගේ ගෙදෙට එන්න දෙන්නෙත් නෑ. මම මගේ ගෙදෙට වැද්ද ගන්නෙත් නෑ කියලා ඔන්න කියනවා. හේතෙමය. ඉතා යහපතේ ප්‍රශංසා කටයුතු ඌ ලෝක පූජිතු ඌ කල්පලතාව කවර කලෙක කපුටුවන් කපුටුවන්ට වාසස්ථාන වෙද්ද. නොවන්නේ මේ කීහ. එසේ හේල් කියලා දොන් ඔය විදිහට කියනවා නේද? මම කවදාවත් යාට කැමති වෙන්නේ නැහැ මගේ සැමියා ජීවත් වෙලා ඉන්න කන්නම් කියලා ඔන්න කියනවා. මෙසේ නොයි කාරණා කියා නැවත එම්මා නෙගනීනි මාගේ ගෙහිමියානෝ ඒකාන්තයෙන්ම නැත්තම් එදවස් දන්නේම් වේදයි කියා කෙල්ල අපාතේ නික්ම වූහ. උයිස්වසිනේ සීලම පවා තමාගේ අමාත්‍ය පුත්‍රයාට කිව. අමාත්‍යකවත් අස ඒකාන්තයෙන්ම මූ තමන්ගේ ගෙහිමියාණන් මලහොත් මාසමග වාසයට ලැබෙන්නීමයයි සිතා වෙළඳානම් මරන්ට සිතනුය. බොහෝ යක්ක දුරන් ගෙන්නාගෙන මේ උන්නා ඌතොප ඇම දෙන්නා අතුරෙන් පරදේශයට ගිය මිනිසුන් මරන්ට කවරෙක් සමර්ථ වේදයි විචාලේ. මේ මෙන්න මෙයා ගිහිලා මේ විස්තරේ කියනවා. මේ විස්තරේ කියනවා මේ අමාත්‍යට ගිහින් කිව්වට පස්සේ මේ ඇමති හිතනවා මොකද හිතන්නේ මේ මේ මෙයා මේ මෙයාගේ මේ මිනිහා ජීවත් වෙලා ඉන්න කාලේ දැන් කවදාවත් එන පුරුෂයා පතන්නේ නැහැ කියේ. හරි මෙයාගේ සංඥා මරුන්ට එහෙම අනිවාර්යෙන්ම මෙයා මේ මාත් එක සහ වාස එනවා. මෙයා අනිවාර්යෙන් මට කැමති වෙනවා කියලා හිතලා මොකද කරන්නේ? යකඳුරන් ගෙන්නාගෙන මෙයා මේ ප්‍රදේශින්න යකඳුරෝ ගෙන්නාගෙන අහනවා. යකඳුරන් ගෙන්නහනවා ඔයාලගෙන් කවුද පරදේශයට ගිය මිනිසුන් මරන්න සමත්? කවුද පිටරට ඉන්නේ? එහෙම නැත්නම් පරදේශයට ගියපු මිනිහෙන් මරන්න පුළුවන් යකඳුරෙක් මෙතන ඉන්නවද කියලා ඔන්න අහනවා. මේ ඇමති හරි මෝඩයි. බලන්නකො ඒ විතරක් නෙමෙයි ළමං බලන්න මම කියන්නේ පැරණි ලාංකේය තතු විදහා දැක්කනවා කියලා ධර්මෝපදේශ දෙනකම මන්න බලන්නකො ඒ කාලේ ඔය විවිධ අධිරිෂ්ඨතින් කියලා දෙනවනේ. ඒ වගේම තමයි යකඳුරෝ ආදී අය ඒ කාලේ අපේ ලාංකේය සමාජයේ ඉඳලා තියෙනවා. යක්ෂ බලි පොවිල්ලා ආදී අද සමාජයේ වගේම එදා අපේ ලාංකේය සමාජයේ තිබුණා තියෙනවා. ඔන්න ලාංකේය තතු විදහා දැක්කනවා. ඊට පස්සේ එබතට තෙස්සෝ නොදෙම් නොදන්නුම් හයි කීහ. අහනවනේ දැන් ඔයාලගෙන් කවුද මේ පිටරට එන්න නැත්නම් පරදේශයකට මේවා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා හෙව්වට පස්සේ පිටරට ඉන්න පරදේශයට ගියපු මිනිස්සු මරන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද කියලා හෙව්වට පස්සේ කට්ටිය ඔන්න කියනවා අපි දන්නේ නැහැ කියලා. එහෙන් එක්ක නුරෙක් පුළුවන් නැහැ කියලා. හැබැයි එක්කෙනෙක් කියනවා පුළුවන් කියලා. කියා මධ්‍යම රාත්‍රියේ සදුතු බල බිලි ගෙන්නාගෙන අමාත්‍යා හා සමග ප්‍රේත පිශාචී යක්ෂ රාක්ෂසයන් විසින් ගහන වූ ගිනිය විදෙන සියවනම් දරස ඇති ඒ තැන දවා ගත නොහි දමන ලද සියවනම් මලමිනියති මහවටවේ සොහොන් වලට ගොස් කැනෙහි බලු කවුඩු කබරගොයි ආදයෙන් විසින් කාකඩ නොකරන ලද ශරීර බන්ධන ඇති මලමිනිය දැක ඒතැන්හි බලිමිරිපුද අමාත්‍ය තම පිටිපස්සේ ඉන්ට සරකා මන්ත්‍රයක් ජපනය කොට අටින් පැන් පතක් ගෙන මලමිනියට ගැසේ. ඔන්නමයි හරි අපූරු අවස්ථාවක් නේ. සංකල්ප රූප නැන් වෙන සහ බලන්නකො එක මේ අර කටිය බන්ධනේ ෆිල්ම් එක බලලා ඇතිනේ නේ. මෙතන හැමෝම බලලා ඇතිනේ. බලන්නකො ඒ වගේ නේද? එතනත් මොකද්ද වෙන්නේ ළමයි? අර මලමිණියකට ගිහිලා මස හොන්න ගිහිලා මිණියකට බලිතොවිල් දේවල් කරන්නේ මේ මහතෝන් ගන්න උකට මහතෝන අවදි කරන්නේ එතන හඳන්නේ. ඒ වගේ නේද? මෙතනත් එහෙම දෙයක් තමයි සිද්ධ කරන්නේ. අහනවනේ කවුද පිටරට පරදේශයට ගියපු කෙනෙක් මරන්න පුළුවන් අයන්නේ කවුද කියලා හුවට පස්සේ එක්කෙනෙක් කියනවා මට පුළුවන් කියලා. පුළුවන් කිව්වට පස්සේ අමාත්‍යට කියලා බලිතවිල් දේවල් කරන්න සුදුසු දේවල් ටික ගෙන්නගෙන මධ්‍යම රාජ්‍යයේ මහවට වේස හොන්පරට ගිහිලා ඔන්න තව ලංකාවේ දතු විමර්ශන වෙනවානේ. ඒ කාලේ මිනිසුන්ගේ මිනි ආදානේ මේ භූම දානය කිරීම සඳහා විවිධ හොන්පරවල් ඉදිරියලා තිබුණා නේද?
මහවටුගේ තොහොන් වලට ගිහිල්ලා මේ කැනහිල් කැනහි බලුන් සහ බල්ල සහ කපුටෝ ඒ වගේම කබරොයි කියන සත්තු කාපු නැති කෑලි කරපු නැති මේ මලමිනියක් හොයාගෙන ඔන්න එතන මේ බලි බලිබිලි ටික එහෙම නැත්නම් මේ බලි පූජාව ඔන්න කරන්න සූදානම් වෙනවා ඔන්න ලංකාවෙත් අතු හෙලි වෙන තව අවස්ථාවක් අපිට හම්බුණා යකඳුරෝ ඉන්නවා කියලා මම කිව්වා බලිබිලි පූජා ආදී සිද්ධ කරා කියලා මම කිව්වා ඒ විතරක් නෙමෙයි ඔන්න මිනිසුන්ගේ මලගේ සිරුළු භූම දාන එකේම සඳහා විද ගම් මහවටුවේ ගමේ තොහොන්පල ඔන්න මහවටුවේ තොහොන්පල නේ විද තොහොන් ආදී දේවල් ඔන්න ඉදිරියට තිබුණා කියලා හෙලි වුණා බලන්න කැදහිලි විශ්වාස නම් මේ බලිබිලි තොවිල් කියන්නේ ඇදහිලි විශ්වාසනේ මිනිසු විශ්වාසයන් මිනිසුන්ගේ මේ ඒ කියන්නේ අමනුෂ්‍ය ආදී විද විශ්වාස තිබුණා මිනිසුන්ගේ නේ අමනුෂ්‍යන්ටනේ මේ කරන්නේ මැරිලා ඉන්නේ මිනිහට මේක මේ කරන්න යන්නේ මේ බලි තොවිලි අනවිද අමනුෂ්‍ය විශ්වාසයන් ඒ කාලේ ලංකාවේ තිබිලා තියෙනවා අද සමාජෙ වගේම අර කිව්වා වගේ කැනහිල්ලුම් බල්ලන් කවුඩන් සහ කබරගොයින් කාපු නැති කැලි කරපු නැති ඔන්න හොඳ මලමිනියක් හොයනවා හොයාගෙන ඔන්න මේ බලබිලි තොවිල් කරන් තමයි ලෑස්ති වෙන්නේ ඒකල අමාත්‍ය වොන්න තමන්ගේ පිටිපස්සේ තියාගෙන අමාත්‍යට තමන්ගේ පිටිපස්සේ ඉන්න කියලා ඔන්න දැන් මේ යකඳුරා ඔන්න බලි පූජා වොන්න පටන් ගන්නවා තලස්සා මන්ත්‍ය ජපනය කොට අතින් පෙන්පතගෙන මලමිනියට ගැසිය. ඔන්න දැන් මන්ත්‍රය ජපනය කරන ගමන් වතුර ටිකක් අරගෙන ඔන්න මලමිනියට ඉහිනවා. එකෙනෙහිම ඒ මූර්ත ශරීරයේ අමනුෂ්‍ය කාවේශ විය. ඔන්න ඒ කුණ ගමන්ම ළමයි මොකද වෙන්නේ? මේ මූර්ත ශරීරයේ ඔන්න අමනුෂ්‍ය කොන්න ආවේශ වෙන්න පටන් ගන්නවා මේ මලමිනියට. බලනකොට ළමයි මේ අවස්ථාව මම කිව්වා හරි අපූර්ව අවස්ථාවක්. සාංකාල රූප නන්නන සහ උතුහලේ විශ්මය ජනන විශ්මය මේ දනවන අවස්ථාවක් නේ. පුදුමයට පත්නවා දෙයනේ මේ වගේ දේවල් කරාද මනමිණිවට පණගත්ත දෙතර ඔන්න කුතුහලය සහ විස්මය දනවන අවස්ථා ඉදිරිපත් කරලා තියෙනවා සංකල්ප රූප නැන්න අවස්ථා ඉදිරිපත් කරලා තියෙනවා එකල ඒ මිනිය නැගිය සිට තොපට කුමක් කෙරෙන්දයි කියා ඉදිරිය සිටගත මේ මලමිණිය පණේ අත්තර නෙමෙයි තමයි මලමිණිය කතා කරනවා මලමිණියට ඔන්න පණ ඇවිල්ලා නම් ඔයාට මොකද්ද කරලා දෙන්න ඕනි කියලා ඔන්න අහනවානේ හරිම අද්භූතයි හරිම විස්මයජනකයි මේ අවස්ථාව ඊට පස්සේ එකල යකඳුරා එම්බල මේ කඩුව අරගෙන ගොස් නන්දිය නම් වෙළඳානම් මරා වහ පලායවයි කිය. මොකද කියන්නේ? එම්බල ඔයා මේ කඩුව අරගෙන ගිහිල්ලා නන්දිය වෙළඳාම් මරලා ඉක්මනට එන්න කියලා ඔන්න මලමිනියට කියනවා. යක්ෂයා එපවත් අසා යහපතේ ගිවිස යන්නේ නැව නැගී එමේ සිටි වෙළඳානම් දෙක මොහු මර මේ සිතා කටින් ගිනි කඳු දමමින් පිටිතල දක්හමි. සතස් බමවමින් කියන ළමයි ඇස් රතු කරමි. බමවමින් මුහුද රළපතර මඩිමින් කඩුව ඔසවාගෙන උදක රාක්ෂසයාසේ දිවගෙන ගොස් වන. මොකද කරන්නේ? ඔන්න දැන් මෙයා මම එහෙනම් මරණවා මේ නන්දි වාණිජ කියලා හිතාගෙන නන්දිය වෙළඳාම් මරණවා කියලා හිතාගෙන ඔන්න යනවා මේ යක්ෂයා. කොහොමද යන්නේ? කටින් ගින්දර දදා ඇස් ටික රතු කරගෙන දත් මිටි කක මුහුදේ තියෙන රළ මඩෙමි කඩු ඔසවාගෙන හරියට උදක රාක්ෂයාසේ ඔන්න උපමාවක් හම්බ වෙනවා. ජලයේ අධිපති ජලෙහි ඉන්න උදක රාක්ෂයෙක් නේ ජල රකුසෙක් වගේ ඔන්න යනවා මුහුදේ මැද්දේ. දුවගෙන යනවා. නැව වුන් මිනිස්සේ පරිද්දෙන් දිවගෙන අවුත් වන්නාහු ඔහු දැක හැමදෙනම බයගෙන එක පැහැර මුරගා පිය. දැන් මේ වෙලෙන්දගේ පිටතයි ලාබහු ලංකාදීපයට එන ගමන් තමයි ඉන්නේ නැවේ. දැන් මේ එන ගමන් තමයි මේ යක්ෂයා යන්නේ මේ ගොල්ලොම මරන්න. ඔන්න හරි අපූර්ව අවස්ථාවක් ළමයි ඔන්න යනවා මේ යක්ෂයා. කොහොමද යන්නේ? කඩුවත් අරගෙන ජල රකුසෙක් වගේ මුහුද මැද්ද දුවගෙන ඇස් රතු කරගෙන කටින් ගින්දර දදා දත් විකමින් ඔන්න යනවා. මේ යක්ෂයාව දැකලා මේ නන්දිය වෙලෙන්දගේ සේරදෝනේ මේ නැවේ ඉන්න අනිත් කට්ටිය මොකද කරන්නේ? හැමදෙනාම බයගෙන එක පැහැර මුරගැපිය මේක දැකලා හැමෝම කෑ ගහනවා. ඒ අසා වෙළඳානම් කුමක් පිණිස මුරගැ උදේ කී කල්හි අමනුෂ්‍ය ආභව කීහ. ඊට පස්සේ මේ මං දැන් මේ සේවක ටික එකවර කෑ ගහනවා නැවෙයි නේ. ඊට පස්සේ නන්දි අහනවා ඇයි මේ කෑ ගහන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ මෙයාල අමනුෂ්‍ය දැකලා තමයි කෑ ගහන්නේ කියලා ඔන්න කියනවා. එකල වෙළඳානෝ එසේ වීනම් පින්නත් මේ තොපෑම අප්‍රමාදව මෛත්‍රී භාවනා කරවි. ඊට පස්සේ කියනවා එහෙනම් පින්නතනේ හැමෝම අප්‍රමාදේ හැමෝම ප්‍රමාද නොවි අප්‍රමාදීව ඔන්න මෛත්‍රී භාවනාව වඩන්න කියලා ඔන්න කියනවා. තොප හැමට මෛත්‍රිය හා සමාන අනෙක් පිළිසරණක් නැතයි. ඔය කාඩව මෛත්‍රිය වගේ වෙන කිසිම දෙයක් පිළිසරණ වෙන්නේ නැහැ කියලා ඔන්න කියනවා. හැමදෙනම සම්්‍යක් සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ නම කියා ශරණගතවයි කී හැමෝම බුදුරජාණන් වහන්සේගේ නම කියලා මෛත්‍රී භාවනා වඩමින් ඔන්න ශරණ වෙන්න කියලා ඔන්න කියනවා. සෝවන් වෙන්න කියලා මේ ශරණ වෙන්න කියලා කියනවා භාවනා කරන්න කියලා කියනවා. එපවත් අසා ඒ සියල්ලෝම බුද්ධන් සරණං ගච්ඡාමි යනාදීන් ශරණ ශීලෙහි පිහිටියාහ. මොකද කරන්නේ? ඔන්න හැමෝම බුද්ධ සරණං ගච්ඡාමි කිය කිය බුදුන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරමින් ඉන්නේ. බුදුන් වහන්සේගේ ගුණ
නම කීකියා ගුණ මෙනෙහි කරමින් බුදුන් වහන්සේගේ තරණ යමින් ඔන්න මේගොල්ලෝ සීලෙහි පිහිටනවා ශරණ ශීලෙහි පිහිටනවා බුද්ධ ධම්ම සංඝ කියන ශරණ ශීලෙහි ඔන්න මේගොල්ලෝ පිහිටනවා එකල්හි යම්සේ පෙරලාගෙන දිවෙන්නා වූ ගලෙක් අනිත් ගලක පැකිල සිට පියාද එපරිද්දෙන්ම ुष्यत्मकदे आवेश ආපහවර මලමිනියට අර විදිහටම පණ දෙනවා දෙපාරක් মানে තුන් විටක්ම තුන් විටක්ම පණ දීලා ওই විදිහටම යවනවා තුන් පාරක්ම යවනවා ඒ දෙක නන්දිය නම් වෙන දාන නාදී කොට ඇති නැව උන් මිනිස්සය පළමු පරිද්දෙන්ම දෙවෙනි තුන්වෙනි චරණ ශීලයේ පිටිය එතකොට මොකද කරන්නේ මේ යක්ෂයා ආපු හැම පාරකම මේගොල්ලෝ කලින් වගේම චරණ ශීලෙහි පිටන පටන් ගන්නවා එතෙම සතරන වාරේ ආවේශ කරවන ඉක්ම වූ කල්හි ගතින් වෙනදානම් කරා වැද්දනොහි ආපස්සේ ඇවිත් අමාත්‍යහා යකඳුර දෙපළ කොට පොදුගත ආවේශව ගේ මිනිහක් එතනම එලා පලාගි ආ මොකද වෙන්නේ ඔන්න වැඩේ වරදිනවා අනිත් පැත්තට කැරගෙන පටන් ගන්නවා අර දැන් තුන් පාරක්ම යවනවනේ හතරෙන් පාරක් යවුවට පස්සේ ඒක වෙනදානන්ට බලපාන්නේ නැතු ආපු මේ යක්ෂය ඇවිල්ලා මොකද කරන්නේ යකඳුරා සහ හැමතියව දෙකට පළලා යක්ෂයා කයින් එන ඔන්න මල මිනිහත් ඒ විදිහටම බිම දිගා වෙනවා හරි हरी लक्षण अपूर्व विधि गेलपेन अपूर्व विधि सिद्धुम गेलपेन अवस्था सिद्ध निरूपण समे कथा करे लक्षण संकल्प रूपण अरे मम को चित्रपटी का जवनिका अद्भुत जवनिका पूरा अवस्था निरपत्ति बल मेस अमात्यान मरमी उपक्रम को මෙසේ චන්න පරුෂ මනුෂ්‍ය පවා ශරණගත ළමයි බලන්න ධර්මෝපදේශ දෙන නෑ හැම වෙලේම කියන්න ඕනේ නෑනේ මෙතන ධර්මෝපදේශයක් දෙනවා කියලා දැන් බස්සම්ම හිතන්න මොකද කියන්නේ මේ බැරදි නොකරපු මිනිස්සුන්ට එහෙම නැත්නම් අන්‍යයන්ට තමන් බැරදි කරන්න යන්න හොඳ නෑ අන්‍යයන්ගේ ජීවිත නතන් උත්සාහ කරන්න හොඳ නෑ ඒක තමන්ගේ ජීවිතේ නැති වෙන්න බලපාන්න පුළුවන් ඒක තමන්ට අවඩගෙන දෙයක් නේද හොඳ දෙයක් නෙමෙයි අපි තව කෙනෙක්ගේ ජීවිතයක් මේ නතන් උත්සාහ කරන එක ඒ විදිහනේ ගුණවත් කෙනෙක්ගේ ජීවිතයක් ඒ කන්න පෙරලා උට ආපෝ පරිසම් දුන්නා මෙතේ චන්දපරුෂ මනුෂ්‍යව පවා ශරණාගතයන් කරා පැමිණ ගින්නට ලං වෙන නොහෙන මැස්සන් මෙත් අනලම කොමාවක් හම්බ වෙනවා ගින්නට ලං වෙන නොහෙන මැස්සන් මෙත් දුරින්ම දුරවෙත් ශරණානුභාවයගේ මහාන් තත්ත්වයේ ආශ්චර්යමයි ශරණානුභවයේ පූර්වාචාරිවරයන් විසින් දු කියන ලදමයි දේවපුත්‍ර මාරය ක්ලේශ මාරය අභිසංස්කාර මාරය ආරේ මුත්‍ති මාරයන සිව් මරුන් දයගත් උමාර සංග්‍රාමති කරුණාවෙන් වඩලලා දහත්ති තථාගතයන් වහන්සේ තමහට ශරණේ කවරෙක් නම් ශරණගත නොවේද ළමයි දේව පුත්‍ර මාරය කියලා කියන්නේ මාර දිව්‍ය පුත්‍රයාට අභිසංස්කාර මාරය කියලා කියන්නේ ළමයි කුසල අකුසල මාරයාට මුත්‍ති මාරය කියලා කියන්නේ ළමයි මාරය මරණේ නැමැති මාරයාට ක්ලේශ මාරය කියලා කියන්නේ කෙලසුන් නැමැති මාරයාට ඔන්නෝයි කියන සිව් මරුන් ुद्रजानन महांसे पदान कौदे लमाय
ඉක්බිති වෙනදානෝ නැවින් බැත ඇවිත් තමන්ගේ භාර්යාවන් අතින් මෙහි පළමු කී කල සියලු ප්‍රවෘත්ති නාසා අමාත්‍යා කෙරෙහි කරුණා උපදවා පින්පැති ජීවිතාන්තය දක්වා භාර්යාවන් හා සමග නොයෙක් පින්කම් කරමින් සිල් රකිමින් තමන්ගේ පරිවාර ජනයන් හා සමග දිව්‍ය ලෝකෙහි උපන්දු. ආ මොකද කියන්නේ? ආපහු ඔන්න දැන් වෙනදාම එන ගමන් හිටියේ ඔන්න ඒ අය නම ආවට පස්සේ භාර්යාවන් ඔක්කොම විස්තරේ කියනවනේ. තේරුම් විස්තර කිව්වට පස්සේ අමාත්‍යා කෙරෙහි කරුණා උපදවනවා. මේ වෙලෙන්ද අමාත්‍යට කරුණා කරලා අමාත්‍යට පින් අනුමෝදන් කරලා පින් පෙදීලා ජීවිතාන්තය දක්වාම මුළු ජීවිතේ තියෙන කලම තමන්ගේ භාර්යාවත් එක්ක විවිධ පින්කම් කරමින් තිල් රකිමින් තමන්ගේ පරිවාර ජනයන් තමන්ගේ වටේන පිරිසත් එක්ක ජීවත් වෙලා හැමෝම ඔන්න දිව්‍ය ලෝකේ උපත ලබනවා. ඔන්න කියනවා මිනිස්සු කොඳින් ජීවත් වෙන පින්කම් කුසල කරමින් ජීවත් වෙන එක තමන්ට දිව්‍ය සම්පත් ලබා ගන්න හේතු වෙනවා කියන ධර්මෝපදේශය ඔන්න ඒත් එක්ක දීලා තියෙනවා. මෙසේ කී පරිද්දෙන් යම් කිසි නුවණැති ශ්‍රද්ධාවන්ත උත්තමයාන කෙනෙක් සියලු විපත්‍යයට ඒකාන්තර කාරණව සිටි කාමරාගේ දුකට හැර ස්වල්ප මාත්‍ර වූ කුසල කුසලයක් කළා වූ වී නම් එබඳු උත්තමය සර්ව මර්ත්‍ය පාතාල යන තුන් ලෝකයේ බබළුවන්නාහුම එසේ හෙයි කියන ලදී. ඔන්න කියනවා කවුරු හරි කෙනෙක් තමන්ගේ නුවණින් තමා කුසල කරන්න ඕනේ නේද? ශ්‍රද්ධාවන්තව තමා කුසල කරන්න ඕනේ. එහෙම කෙනෙකුට හැම දෙයකටම හේතුව බඩපත් වෙන්නේ තමන්ගේ කුසල අකුසල කර්මය නේද? කුසලයක් කළා වූ වෙනං එබඳු උත්තමය සර්ව මත්‍ය පාතාල යන තුන් ලෝක බබලවන්නාම එසේහින් කියන දදී. ඒ කියන්නේ ළමයි පින්කම් කරමින් ජීවත් වෙන පුද්ගලයා තුන් ලෝකයේම බබලවමින් කොඳින් ජීවත් වෙන ශ්‍රද්ධාවන්තව තියෙන බුදුන් කැරීම මත්‍යේ පවතින බුදුන්ගේ සරණ යන පුද්ගලයෝ සියලු විපත්‍යයන් නැති කරමින් ඔවුන් හොඳ ජීවිතයක් ගත කරන එක කියන්නේ තුන් ලෝකයේම බබලවමින් ජීවත් වෙනවා කියන ඔන්න ධර්මෝපදේශ අවසානයේට සපෙමින් ඔන්න කතා වස්තුව නවට පතරනවා. ඔක තමයි කතා කරපු නන්දි වාණකාවස්තුව. මම හිතන ළමයි තේරෙන්නේ නැති කියලා මේ කතා වස්තුව.